තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලෝභෝ භික්ඛවේ කම්ම නිධානෝ දෝසෝ භික්ඛවේ කම්ම නිධානෝ මෝ භික්ඛවේ කම්ම නිධානෝති මෙම ස්ථානයේට මෙම ධර්ම දේශනාව සාන්ද දීම සඳහා පැමිණ සිටින දායක පින්නතුන් ප්‍රමුඛ ප්‍රඥා ටීවී නාලිකා ඔස්සේ මෙම දේශනාව සවන් දෙන්නා වූ ලංකාවාසී ලෝකවාසී සදහැබර පින්නතුනි, අද මේ දේශනාව විකාශය වෙන්නේ වෙසක් පුන් බොහෝ දිනය. අපි ධර්ම දේශනාවට යොමු වෙන්න කලින් වෙසක් පොහොය දිනය සම්බන්ධයෙන් පොඩි මතක් කිරීමක් ගත්තොත්, එහෙම බුදුන් වහන්සේගේ පහළවීම කියලා කියන්නේ ධර්මයේ පහළවීම. බුදුන් වහන්සේ පහළ වෙනකොට ඉන්දියානු සමාජය තුළ විවිධ ආගමික නායකයන්, විවිධ දාර්ශනිකයන් කින් සත්‍ය ගවේෂි කින් කුසල ගවේෂි කියන ආකාරයට බුදුහාමුදුරුවෝ ගිහිගෙන නික්මුණා වගේ ගිහි ජීවිතය අතහැරලා වනාන්තරවල ඉඳමින් විවිධ වෘතයන් විවිධ අත්කලමතා නියෝගයට අයත් දේවල් කරමින් මේ සත්‍ය කියන්නේ මොකද, නැත්නම් නිර්වාණය කියන විමුක්තිය කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධ විවිධ පර්යේෂණ කරමින් හිටියේ. ඉතින් ආලාර කාලාම උද්දකරාම පුත් වගේ සාපසෙව ගත්තොත් එහෙම 7 වෙනි ධ්‍යානෙ 8 වෙනි ධ්‍යානෙ දක්වා ගිහිල්ලා ලෞකික පැත්තෙන් යන්න පුළුවන් උපරිම මට්ටමට ගිහිල්ලා තිබුණේ. ඕන හැම දිනම එක තැනක හිර වෙලා තිබුණා. බුදුහාමුදුරුව පහළ වුණා කියලා කියන්නේ ධර්මයේ පහළ වුණා කියන්නේ ඒ විසඳ ගන්න බැරි වෙලා තිබ්බ අවසාන අධීර නැත්තම් අන්තිම කොටස විසඳලා ලෝකයට නිවැරදි නිර්වාණගාමී මාර්ගය පැහැදිලි කරලා දුන්නා කියන එක. ඉතින් බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් සමහර කට්ටිය තමන් බුදුන් බුද්ධ කියන අර්ථයෙන් හඳුන්වාගෙන තියෙනවා. හැබැයි නියම වශයෙන් බුද්ධ කියන සමණ අවබෝධ කරගෙන නැත්තම් අවදීව තනත්තා කියන අර්ථයත් භාවිත කරනවා. පළමුවෙන්ම අවසානය දක්වා ගිහිල්ලා සත්‍ය සම්බන්ධයෙන් තියෙන මාර්ගය අවසානය දක්වා ගිහිල්ලා තමන්නේ දේවල් සාක්ෂාත් කරලා දැකලා අන්‍යයන්ට දේශනා කරපු පුද්ගලයා. ඉතින් වෙසක් පොහොය දවසේ ගත්තොත් එම ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා කොටස් දෙකක් තියෙනවා. වර්තමාන සමාජයේ ආමිසයේ වැඩි වෙලා තියෙන හැබැයි බුදුහාමුදුර බලාපොරොත්තුනේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය කියන එක තියෙන්න ඕන කියන එක. ප්‍රතිපත්තිය තියෙනවා කියලා කියන්නේ අපි මොනවත් දන්නේ නැතුව වනහානේ කාර්ය සිය සමාදන් වෙන එකේ නෙමෙයි ඇත්තටම. ඒක තමයි ප්‍රතිපත්ති පූජා කියලා හිතන් ඉන්නේ. ප්‍රතිපත්තිය බුදුන් පූජාන නම් පරයාප්තිය දැනන් ඉන්න ඕන. ධර්මයේ හරියට දැනන් ඉන්න ඕන. ධර්මයේ හරියට දැනගත්ත කෙනාට ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා ආයෙත් ආමිෂ පැත්තට ආයෙත් එහෙම නැත්නම් වෙනත් දෙයක් තමයි කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වෙසක් පොහොය දවසේ ලංකාව දිහා බැලුවොත් එහෙම අපි ඇවිද්දොත් එහෙම දකින්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් තියෙන ඕන මොකද හැමෝටම ධර්මයේ කියන එක ගැඹුරු තේරුම් ගන්න බෑ. කුඩා දරුවන්ට අනිත් කට්ටියට යමක් ආමිෂ පැත්තේ යමක් තියෙන්න ඕන සීමා සහිතව. හැබැයි ප්‍රතිපත්තිය කියන එක අපිට එක දවසක් ගිහිල්ලා කරන්න තියෙන එකක් නෙවෙයි. ධර්මයේ තේරුම් ගත්තනම් නින් ධර්මයට අනිත් හැම වෙලාවෙම ප්‍රතිපත්තිය තමයි තියෙන්නේ. ඒකට ධර්මයේ තේරුම් ගන්න ඕන, පරයාප්තිය තේරුම් ගන්න ඕන. පරයාප්තිය තේරුම් අරගෙන ප්‍රතිපත්ති පිළිපදිනකොට මොකද වෙන්නේ? ප්‍රතිවේදය කියන නැත්තම් මාර්ගඵල කියන එක ඉබේම හම්බෙන එකක්. ඒක මාර්ගඵල ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ප්‍රතිපත්ති හරියට අනුගමනය කරනවා නම් මාර්ගඵල කියන එක මාර්ගය තුළදී හම්බෙන දෙයක්. එනිසා මේ වෙසක් පොහොය දාසේ බෞද්ධයන්ගේ වැඩවත් පොහොය දාසේ මම මූලික මතක් කිරීමක් කරේ බුදුන් වහන්සේගේ පහළවීම කියලා කියන ධර්මයේ පහළවීම. ඒ කියන්නේ සත්වයාට නිර්වාන් මාර්ගය නැත්තම් විමුක්තිය කියන පරම නිෂ්ඨාව කියන එක ලබා දුන්න දවස, ලෝකෙට පහළ වෙච්ච දවස. ඉතින් අපි හැමෝම හොයමින් ඉන්නේ නිවන කියන එක තමයි. ඔය නිවන කියන එක තේරුම් ගන්න මම පොඩි සරල අර්ථකින් පැහැදිලි කරනවා. බහලත්තියති කිසිම දුකක් නැතුව 100%ක් සතුටෙන් ඉන්නවා කියන එක. මේක ලෞකික අර්ථයෙන් වචනාර්ථයෙන් ගන්න එපා. දැන් අපි හැමෝම හොයන්නේ ප්‍රශ්නයක් නැතුව ඉන්නනේ. හැම වෙලාවෙම හොයන්නේ කිසිම පීඩාවක් ප්‍රශ්නයක් නැතුව ඉන්න. දැන් දුක සතුට කියන එක දෙකම හැම වෙලාවෙම පෙරලි පෙරලි තමයි තියෙන්නේ. අපිට ඕන දුක කියන එක අයින් කරලා නැති කරලා සතුටෙන් විතරක් ඉන්න. හැබැයි ලෞකික මට්ටමේ සාමාන්‍ය මට්ටමේ මොකද වෙන්නේ? හැම්බෑ. දෙකක් දෙපැත්තම තියෙනවා. දුකක් තියෙනවා, සතුටක් තියෙනවා. සමහර කට්ටිය සැප පැත්ත වැඩි වෙන්න පුළුවන්, සමහර කට්ටිය දුක් පැත්ත වැඩි වෙන්න පුළුවන්.
එක වයසානුවත් තේරණය වෙනවා, ඊවත්වන පරිසරය අනුවත් වෙනවා, ඒක පුද්ගලයන් පුද්ගලට වෙනස් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද්ද කරේ? විවිධ කට්ටිය විවිධ දේවල් පෙන්වුවා මේ දුක් ඇති වෙන මාර්ගය අයින් කරගන්න. දුක කියන එකත් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. අපි සාමාන්‍යයෙන් තේරෙන දුක නෙමෙයි අපිට. සංඛාර දුක කියන එක තමයි මේ ඇත්තම දුක කියන එකේ අර්ථය. අපි වායසයට යන එක, ලෙඩ වෙන එක, අසනීප වෙන එක, එහෙම නැත්නම් මොකක් හරි වෙනත් ලිඩක් හැදෙන එක, එකක් දුකක් තමයි. ඒක දුක්ඛ දුක්ඛ කියලා හඳුන්වලා තියෙන. ඊට වඩා සංඛාර දුක්ඛය. කර්ම රැස් කිරීමෙන් වෙන දුක්ඛය කියන එක තමයි බරපතලතාවය වෙන. ඒක සසර ගමන තුලම දුක්ඛයන්ටපත් වෙන්න හේතුව. එහෙනම් මෙන්න මේ දුක්ඛයයින් කරගෙන ජීවත් වෙන්නේ කොහොමද? මරණට පස්සේ නෙමෙයි, වයසට ගිහිල්ලා නෙමෙයි, වර්තමාන මොහොතේ, වර්තමාන ජීවිතය තුළ කොහොමද ඒ දුක්ඛය අයින් කරන් ජීවත් වෙන්නේ කියන එක තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරේ. ඉතින් අපි හැවන්නේත් ඒකම තමයි. සැප හොයනවා කියලා අපි හොයන්නේ නිර්වාණය කියන එක තමයි. අපි දන්නේ කවුරුවත්. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේත් ඒකම තමයි. අපි හොයන්නේ වැරදි මාර්ගෙන්. එහි හින්දා යම් මට්ටමකට හම්බෙනවා 100%ක් හම්බෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නිවැරදි මාර්ගය පෙන්ලා දීලා තියෙනවා. මේක ලබා ගන්න කොහොමද? යලිත් අහිමි නොවන ආකාරය. අපි හොයන ආකාරයට මොකද වෙන්නේ? නැවත නැවත ඒක හොයන්න වෙනවා, ඒක අහිමි වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට මොකද වෙන්නේ? ඒ නිවන් සුවය කියන එක නැත්තම් නිර්වාණ අවබෝධය කියන එක නැති වෙන්නේ, අයින් වෙන්නේ නැහැ. එහෙනම් අපි වෙසක් පොය දාසි තේරුම් ගන්න ඕන. ඔබ හොයන්නේත්, අපි හොයන්නේත්, හැමෝම සත්තු හොයන්නේත් ඕකම තමයි. ඉතින් සත්වයන්ට, සත්තු කියන්නේ තිරිසන් සත්තු කියන එක, උන්ට තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ. එහෙනම් දවුන්ට කොච්චර හේගුවත් හම්බෙන්නේ නැහැ. මිනිස්සුන්ට මොකද වෙන්නේ? වර්ධනය කරගන්න පුළුවන් බුද්ධියක් ප්‍රඥාවක් තියෙනවා. මනුස්ස කියන්නේ මානසික උසස් කියන අර්ථයෙන් සාමාන්‍ය අර්ථයකට දීලා තියෙන්නේ. දැන් මිනිහට ඒකට උත්සාහ කළා, උනන්දු වෙලා ඒ தත්ත්වෙට ළඟා කරගන්න පුළුවන්. එහෙම නැතුව නිකම් මිදලා මැරලා යන්නත් පුළුවන්. ඉතින් වෙසක් පොහොය දාසේ අපි හොඳින් තේරුම් ගන්න ඕන, හිතර ගන්න ඕන. බුදුන් වහන්සේ පහළ වුණේ අපිට වෙන වෙන දේවල් කර කර ඉන්න කියන එක නෙමෙයි. සිල් රැකගෙන වෙන වෙන දේවල් කර කර ඉන්න කියන එක නෙමෙයි. තේරුම් ගන්න පුළුවන් කට්ටියට මේක තේරුම් අරගෙන මේ සසර ගමනින් මිදෙන්න. භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා පෙන්වනවා. ඒ හින්දා වෙසක් පොහොය දාසේ ඔබ මේ වෙනකොට මේ දේශනා විකාශ වෙන මොහොත වෙනකොට ගොඩක් දේශනාවලට විවිධ දේවල් වලට සම්බන්ධ වෙලා සිල් ගන්න යන්නේ නැති, දේශනාවන් සවන් දෙන්නේ නැති, විවිධ භාවනා ක්‍රම කරන්නේ නැති. හැබැයි ඒ හැම එකක්ම නිවැරදි අර්ථයෙන් ඔබ තේරුම් ගත්තද කියන එක ප්‍රශ්නය. සා මේ වෙසක් පොහොය දාසේ මේ දේශනාව අහන පිරිස් වශයෙන් ඔබ තේරුම් ගන්න ඕන, බුදුහාමුදුරුවෝ ඔබට යමක් පෙන්වනවා, ඒ අපි හොයන දෙයමයි. ඒකට ධර්මයේ කියන එක නිවැරදිව තේරුම් ගන්න ඕන. ධර්මයේ තියෙන යම් යම් විවරණයන් වල අඩුපාඩු සහ වැරදි අර්ථයන් තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක නෙවෙයි දැන් විවරණය යන දේවල් වල. ඒක ලියාගත්තට පස්සේ මොකද වෙන්නේ? ධර්මයේ හරියට තේරුම් ගත්තොත් එම් පිළිපදින එක එච්චර අමාරුවක් නැහැ. හරියට තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තේ නැත්නම් අපි වෙන වෙන දේවල් කරන්න ගියොත් මේ හරියන්නේ නැහැ. ඒකනේ අපිට වෙලා තියෙන්නේ. හරියට තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අපිට නිවැරදි ආකාරයෙන් ඒක වර්ධනය කරන්න වඩන්න පුළුවන්. එතකොට ඔබ හොයන ඔය සෝය කියන එක, නිර්වාණ සෝය කියන එක අපිට හැම වෙලාවෙම ලැබෙන தත්වයක් ඔබටපත් වෙනවා. නිවන කියන්නේ එකපාරට හම්බෙන එකක් නෙවෙයි, මොහොතින් මොහොත ස්කන්ධ පහෙන් පාට ලැබෙන தත්වයක්. කෙලෙස් ඡේවීම තුළ ලැබෙන தත්වයක්. ලැබෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ මාර්ගය පෙන්වන්න තමයි අපි නායක හාමුදුරුවොත් අපිත් මේ දේශනාවන් කරමින් විවිධ ආකාරයෙන් විවිධ දේශනාවන් අරගෙන ඔබට පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ මේ මාර්ගය කොහොමද තේරුම් අරගෙන හරියට වඩලා ඒ தත්වයට යන්නේ කියන එක. මොකද අපි හැමෝම හොයන්නේ තෙන්ට යන්න. ඒක විවිධ ආකාරයෙන් විවිධ දේවල් පාවිච්චි කරනවා. හරි පාර තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අපිට ඒ මාර්ගය අනුගමන එකලේ සුවය කියන එක ළඟා කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔබට මාතෘකා පාඩේ ඉදිරිපත් කරේ කම්ම නිදාන කියන සූත්‍රයේ තියෙන එක්තරා දහම් පාඩයක්. ඔබට මතකද මම ඊට පෙර මේ මාසේ දෙවෙනිදා රාත්‍රී 7ට විකාශවේශ දේශනාවේදී මේ කර්මය සම්බන්ධයෙන් මූලික හැඳින්වීමක් කරා. මම එහෙදි සඳහන් කරා වෙසක් පොහොය දාසේදී විකාශය වෙන දේශනාවේදී මේ කර්මය සම්බන්ධයෙන් ඊළඟ කොටස නැත්තම් ගැඹුරින් යම් දේශනාවක් කරනවා කියන එක. ඒ දේශනාව කරන්න තමයි දැන් සූදානම් සිටින්නේ. ඉතින් අපි මතක් කිරීමක් කරොත් එහෙම මේ දේශනාවට සවන් දුන්නේ නැති කෙනෙක් හරි කවුරු හරි ඉන්නොනම් YouTube නාලිකාවලින් සවන් දීම හැකියාවක් තියෙනවා. එනතත් මූලික හැඳින්වීමක් වශයෙන් අපි තේරුම් ගත්තොත් එහෙම අපි සමාජයේ කර්මය කියන එක භාවිත වන ආකාරයක් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ කර්මය කියන එක විග්‍රහ කරපු ආකාරයක් තියෙනවා. දැන් කම්ම කියන වචනේ තේරුම තමයි ක්‍රියාව කියන එක. අපි කරන වැඩක්. ඒතරික විශේෂණ වචනයක් එකතු කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ චේතනා සහිත ක්‍රියාවන් කියන එක.
කරමයන චේතන හම්බික්වේ කම්මං වදාම කියන පාටි තිරදියට සිතින් කයින් වචනෙන් යම් චේතනාවක් සහිත නැත්තම් හිතින් හිතලා චේතනාවක් සහිතව සිතකය වචනේ වාචල යම් ක්‍රියාවක් කරන එක කර්මයක් බවට පත් වෙනවා කියන එක බුදුහාඳුරෝ පැහැදිලි කරා. මේක හැමෝටම පාඩම් දෙයක්නේ. පොඩි ළමයෙක්ගෙන් අහුවත් කර්මය කියන්නේ මොකද්ද කියලා ඕක තමයි කියන්නේ. ඒකේ කටපාඩම් වෙලා තියෙන අතර කටපාඩමක් නෙවෙයි අපිට තියෙන්න ඕන අවබෝධයක් තියෙන්න ඕන. ගොඩක් දෙනෙකුට කටපාඩමක් තියෙන එක කියන්න පුළුවන් හැබැයි ප්‍රායෝගිකව ප්‍රශ්නයක් කරනකොට භාවිතා කරන්න තේරෙන්නේ නැහැ. ඒක දැනුමක් නේ තියෙන අර බුදුදහම සම්බන්ධව දැනුමක් තියෙන්නේ. වෙනත් විෂයන් සම්බන්ධයෙන් වෙනත් ඉගැන්වීම් සම්බන්ධයෙන් තියෙන වගේ බුදුදහම සම්බන්ධව දැනුමක් තියෙන්නේ. බුදුදහමේ දැනුම කියන එක එච්චර ප්‍රමුඛත්වයට දීලා නැහැ. ඇත්තටම ක්‍රියාත්මක වීම කියන එක ප්‍රායෝගික ක්‍රියාත්මක වීම කියන එක තමයි ප්‍රමුඛත්වයට දීලා තියෙන්නේ. දැනුමක් තියෙන්න ඕනේ යම් මට්ටමකට. හැබැයි ඒක ප්‍රායෝගික මට්ටමට අරන් එන්න ඕන. ඒතර කර්මය කියන එක මේ ක්‍රියාව කියන එක චේතනාව සහිත ක්‍රියාවන් කර්මයේ විදිහට පෙන්නනවා. ඒතර කර්මය කියන එක අපේ සමාජයේ පල්ලෙහා මාර්ථයෙන් භාවිතා කරලා තියෙන කර්මය කියන එක. දැන් ඔබේ අර්ථයෙන් ගත්තොත් එහෙම මේ අවුරුදු 50ට 60ට වඩා වැඩිපුර ඉන්න පිරිස් ආශ්‍රය කරලා සම්බන්ධ වෙලා තියෙන හින්ද ඔබ දන්නවා ඇති. ගොඩක් වෙලාවට ඒ කට්ටිය කර්මය කියන එක පාවිච්චි කරන්නේ මේ පව් පැත්තට. මොකක් හරි කරදරයක් වුණා තමයි මේක අපේ කර්මය. කරුමෙට වෙලා තියෙන මෙහෙම කරුම කියන එක පව පැත්තට තමයි භාවිතා කරේ. තාමත් එහෙම භාවිතා කරන කට්ටිය ඉන්නවා. කියන්නේ කරුම කියන්නේ පව පැත්තට. නැත්නම් අයහපත් දේවල් වලට තමයි කරුම කියලා භාවිතා කරන්නේ. ඒක වැරදි අර්ථයක් ඇත්තටම. දැන් නම් පහළ මට්ටමේ ඉන්න කට්ටිය ගත්තොත් එහෙම ගොඩක් පාවිච්චි කරන අඩුයි මේ වයස් සීමාවන් වල. ගොඩාක් අපේ සමාජයේ අර කරුම කියන එකට අර්ථය දීලා තියෙන්නේ පව කියන එකට. කරුම කියලා තමයි කර්මය කියන එක පාවිච්චි කරන්නේ. ඊට එහාට ගියාට පස්සේ පුණ්‍ය පාප පින්පව් කියලා පාවිච්චි කරනවා දෙකකට බෙදලා පුණ්‍ය කම්ම පාප කම්ම පින් කර්ම පාප කර්ම නැත්තම් යහපත් දේවල් අයහපත් දේවල් කියලා එකත් කර්මයක් නේ. හවු විතරක් නෙවෙයි. තවත් එහාට ගියාම කොටස් තුනකට බෙදෙනවා පුණ්‍ය කර්ම පාප කර්ම ධාන කර්ම නැත්තම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර කියලා. පින්පව් ධාන මේ ගැන්නේ ටික ටිකක් සමාජයේ තියෙන බහුල. දැන් මම කෙටියෙන් කියන්නේ මම ගියේ පාර මේක ගොඩක් විස්තර කරලා තියෙනවා මතක් කරගන්න තමයි කෙටි අඳින්නීමක් කරන්නේ. එතකොට කරුමේ කියන අර්ථයෙන් පව කියන අර්ථයෙන් ගත්තත් ඒක වැරදි ඇත්තටම. පින්පව කියන අර්ථයෙන් කර්මය කියන එක පින්පව කියන අර්ථයෙන් ගත්තත් ඒක ටිකක් මදි. පින්පව ධානා කියන අර්ථය ගත්තොත් ටිකක් හොඳයි හැබැයි ඒකත් මදි. ඊට හොඳ විශිෂ්ට විග්‍රහයක් තියෙන බුදුදහමේ ගොඩාක් දේශනාවල ගොඩාක් පොත්පත්වල මම මේක දැකලා නැහැ. දැන් දහම්පාසල් පොත් ගත්තොත් එහෙම එකේ සිට අවසාන ශ්‍රේණිය දක්වා යන කිසිම ධර්මාචාර්ය පොතක මේ කර්ම සම්බන්ධ විග්‍රහයක් කරලා නැහැ. ධර්මාචාර්ය ශ්‍රේණියට දාල පොතේ විතරක් කර්ම විග්‍රහ කරනකොට තේරවාදී බුද්ධාරමේ මූලික යන්නීම් කියන කොටස යටතේ නම් හතරයි පොඩි විග්‍රහයකුයි තියෙනවා. අර කර්මය ගැන තියෙන විපාක දෙන කාලය අනුව ආකාරය අනුව ඔය වගේ ඒවා තමයි ගොඩාක් විස්තර කරලා තියෙන කර්මය කියන එක ගැන. ඇත්තට විස්තර වෙන්න ඕනේක විස්තර වෙලා නැහැ. අර ඊට වඩා ටිකක් ශාස්ත්‍රීය පැත්තෙන් තියෙන එක තමයි විස්තර වෙන්නේ. ඒක අපි හොඳ දැනුමට හොඳයි කාරණාව. දැන් මේ තියෙන විග්‍රහය මේ තියෙන සූත්‍ර දේශනාවල ඉගෙනුන මේ කර්මය ගැන දේශනාව තමයි ඇත්තට නිවන් මාර්ගයට ගොඩක් හේතු වෙන්නේ අපිට. දැන් ඔබ නම් මේක සම්බන්ධයිලා ති අංගුත්තරනිකායේ යතුක්කනිපාතයේ තියෙන කම්ම කියලා සූත්‍ර හතක්. මේ කම්ම සූත්‍ර හතේදී බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. හතේම තියෙන පොඩි පොඩි එක එක්කිනාට කියපු දේශනා ඒක පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. කර්මය කියන එක කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒකේ තියෙනවා සසර ගමන් කරන්න හේතු වෙන කර්මයන් සහ සසරෙන් නිදහස් වෙලා නිවන් දකින්න හේතු වෙන කර්මයක් කියලා. කම්ම හතරක් තියෙනවා. ඉතින් බහුතර දේශනාවල හෝ බහුතර පොත්පත්වල මේක විග්‍රහ වෙනවා මම දැකලා නැහැ. ඇත්තටම මේක තමයි වැඩිපුර විස්තර වෙන්න ඕන. කොහොමද මේක තමයි ප්‍රායෝගිකව නිවන් මාර්ගය පිළිබඳ පැහැදිලි කරලා තියෙන කර්ම දේශනාවන් තියෙන්නේ මෙතන. කියන්නේ එකට ගොනු කරලා තියෙන දේශනාව. ඒක මමත් මීට වසරකට විතර පෙර යම් දේශනාවක් කරලා තියෙනවා. ඒ වගේම අපේ නායක හඳුරත් මුල්ම කාලේ මේ දේශනාවන් කරලා තියෙනවා. එතකොට මම මේ කර්ම හතර පිළිබඳ ලොකු විස්තරයක් කරන්නේ මම මේක අරගෙන මේ කර්මය සම්බන්ධයෙන් පොදු විග්‍රහයක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කොහොමද වෙන්නේ කියන එක මිදෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඒතර ගත්තොත් එහෙම මේ කම්ම සූත්‍ර හතේම තියෙන පොදු අර්ථය ගත්තොත් එහෙම පෙන්නනවා
චත්තාරෝමේ භික්වේ කම්මා මයන් සබෙන් සයන් අභිඥා සච්චිකත් අපේත්තන මහන් මමගේ ස්වයම්භෝ ඥානි කියන්නේ කවුරුවත් කියලා දීලා නෙවෙයි ඉගෙන ගන්න නෙවෙයි දැනුමට නෙවෙයි ස්වයම්භෝ ඥානි කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත්තටම අවබෝධ කරගෙන කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ එතෙන්ට ගිහිල්ලා හරියට දැකලා අවබෝධ කරනවා කියන එක හරියට මෙන්න මේ වගේ කියන්නේ කවුරුත් අපිට කොළඹට ගිහිල්ලා නැහැ කෙනෙක් ගියපු කෙනෙක් කියන කොළඹ මේ වගේ ගොඩ නැගිලි තියෙනවා මේ වගේ දේවල් තියෙනවා මේ වගේ තත්වයක් තියෙනවා මේ වගේ පාරවල් මෙහෙම තියෙනවා කියලා පැහැදිලි කරනවා. ඒතර යාට පරිකල්පනය කළා. කියන්නේ හිතෙන් හිතලා ගොඩ නගා ගන්න පුළුවන් කොළඹ කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒක තමයි දැනුම කියලා කියන එක. බුදුහාම ඥානතෝ කියලා පෙන්නන්නේ. අපේ බහුතරයන් බෞද්ධයන් අතරේ දැනුම කියන එක තමයි තියෙන්නේ. අවබෝධය කියලා හිතන් හිතලා දැනුම තමයි තියෙන්නේ. ඊළඟට පස්සොද්දෝ කියලා වචනයක් දකින්නවා කියලා. අපි මේ විස්තර අහගෙන යනවා කොළඹ. අන් ගියාට පස්සේ මොකද වෙන්නේ? තියෙන ගොඩ නැගිලි පාරවල් වාහන ඒ වගේම මේ පරිසර තත්ත්වයන් දකින්න පුළුවන් මොන වගේද කියලා. ඇත්තටම දැකලා තමයි අපි ඒක තත්පත් වෙන්නේ. ඒ කියන්නේ පස්සොත්තු කියලා. අනිත් වගේ තමයි ධර්මයේ කියන එක අහලා ලබන අවබෝධය තියෙන කර ඥානතෝ කියලා කියනවා දැකලා. දකින්නවා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂව අවබෝධ කරලා ලබන දේ. ඒත් බුදුන් වහන්සේ හරියටම තේරුම් අරගෙන කායවත් ඉගෙනගෙන හරි දැනුම් මට්ටමෙන් කියන එකක් නෙවෙයි ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන තමයි මේ දේශනා කරන්න කියන තමයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. මහානි කර්ම වර්ග හතරක් තියෙනවා මම්මගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් අවබෝධ කරගෙන තමයි මේක දේශනා කරන්නේ. කතමේ චත්තාරෝ කියලා පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ කර්ම වර්ග හතරක් තියෙනවා. අපි බැලුවත් එහෙම කෙටියෙන් අතිබෙක්කේ කම්මං කන්නම් කන්න විපාක. මහානි එක කර්මයක් තියෙනවා කළු කළු විපාක තියෙනවා. නැත්තම් පව පව විපාක තියෙනවා. ඒක අනාගත විපාක වශයෙන් පෙන්ලා තිනවා මරණයෙන් පස්සේ නිරේගාමි වෙන අපාගත වෙන්න වෙන කර්මයන් තමයි මේ කළු කර්ම කියලා කියන්නේ. දැන් කළු පාටෙන් සංකේතවත් කරන්නේ සාමාන්‍යයෙන් අයහපත කියන එකනේ. ඔය කළු කොඩි දානවා කියලා එහෙම තියෙනවා ඔය කට්ටිය දැකලා ඇති. ඒත් ඒකෙන් කරන්නේ විරෝධයක් පළ කරන එක. හර්තාල් කරනකොට එහෙම තියෙනවනේ. තව විරෝධයක් පළ කරනවා කඩු පාටින් කරන අයහපත් කියලා නේ පෙන්නන්නේ. ඒතර කන්නම් කන්න විපාකම් කළු කර්මයක් තන පාප කර්මයක් තියෙන විපාකයේ පාප විපාකයක්. අයහපත් විපාකයක්. මිනිස් ලෝකේ ජීවත් වෙනකොට පස්පව දසකුසල් කරාට පස්සේ මොකද වෙන්නේ? මරණයෙන් පස්සේ අපාගත වෙනවා විපාක විදියට. ඒතකොට දුක් විපාක තමයි විඳින්න වෙන්නේ. ඕකට තමයි අපි අර පව්කම් කියලා කියන්නේ. නැත්නම් කර්ම කියලා හඳුන්වන්නේ අපේ කට්ටිය ඔය ඕක විතරක් තියනවා කියලා හිතලා තමයි හඳුන්වන්නේ. නෑ. ඒ පළවෙනි කර්මය. මේ ගොඩාක් විග්‍රහ කරන්න පුළුවන් ඒ වුණාට කාල වේලා අනුව තවත් අපිට ගොඩක් බලන්න තියෙන හින්දා මේක ඒ වෙලාව නෙවෙයි. දෙවෙනි කර්මයේ පෙනෙනවා අතිබික්කේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. මහණේ තවත් කර්මයක් තියෙනවා සුදු සුදු විපාකං. සුදු කියන්නේ යහපත්න කරන්න. අපි සුදු පාට ඇඳහම අපි කියන හැදලා පිළිතුරු බව නැත්තම් යහපත් භාවයකින් සුදු පාටින් සංකේතවත් කරන්නේ. එතකොට මහණේ තවත් කර්මයක් තියෙනවා සුදු සුදු විපාක. සුක්ඛං සුක්ඛ විපාකං. ඒ කියන්නේ පින් විපාක. මෙතන පින් ධ්‍යාන දෙකම දාන්න පුළුවන් ඒ විග්‍රහය අනුගත්තොත් එimhe පින් ධ්‍යාන කියන එකේ සහ පින් ධ්‍යාන විපාක ලබා දෙන. ඒකේ හඳුන්වන බුදුහාඳුර ඊළඟට දෙවියන් සහ මේ බ්‍රහ්ම ලෝක වල ඉන්න උපතයන් තමයි මේ විපාක හැදියට හම්බෙන්නේ. උතර පින් ධ්‍යාන කියන දේ ගත්තොත් එimhe නැත්තම් පින් කියලා ගත්තොත් එimhe අපි යහපත් පැත්තේ කර්මයන් කරොත් එimhe කර්ම රැස් කරොත් එimhe මොකද වෙන්නේ අනාගතේ යහපත් ස්ථානක උපත වල යහපත් විපාකයක් හම්බ වෙනවා. දැන් දිවි ලෝකේ ගත්තොත් එimhe මේ ලෝකේ ඉන්නකොට පින්කම් කළේ දෙවලෝ ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? පින් විපාක තමයි. කරපු දේවල් තමයි විපාක විඳින්නේ. අපි අර දෙවියන් පින් දෝන දෙන්න ඕන කියලා හිතන් හිටියට මොකද වෙන්නේ? ඒතර එහෙම සඳහනක් නැහැ. ඒක පසු කාලනේ එකතු වෙලා තියෙන එකක්. ඔවුන් කරගත්ත විපාකයක් කරගත්ත පින් තමයි හැගිහිලා මේ විපාක විඳින්නේ. ඒතර බ්‍රහ්මයන් මොකද වෙන්නේ? මෙහි ධ්‍යාන ලැබලා ඒක පිරිහෙන්නේ නැතුව මේ පරිලෝක ගිහිල්ලා රූපාවචරය අරූපාවචරය කොහේ ධ්‍යාන ලෝකේ ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ධානයේ බලයේ තියෙන තත්කල් ධාන සෝය තමයි විඳින්නේ. ඒක සුක්ඛං සුක්ඛං සැප විතරනේ විඳින්නේ. යහපත් විපාක විතරයි විඳින්නේ. ඒකට දිවි ලෝකෙ ගියාම බ්‍රහ්ම ලෝකෙ ගියාම පව විපාක දෙන්න පව යට යනවා. යට ගිහිල්ලා තියෙන මොකද වෙන්නේ? පින් තමයි දිගටම විපාක දෙන්නේ. යහපත් දේවල් තමයි සැප තමයි විපාක විඳින්නේ. ඒ නිරේගියොත් මොකද වෙන්නේ? දිගටම පව තමයි විපාක දෙන්නේ. පින් තිබ්බත් පින් යට යනවා තාවකාලික. විපාක දෙන්න සුසු පරිසරයක් නැහෙනේ. එතන පින් යට යනවා. එතකොට පළවෙනි කර්මයේ කන්නම් කන්න විපාකම් දෙවෙනි කර්මයේ සුක්ඛං සුක්ඛිකං පව විපාක පළවෙනි කර්මයේ දෙවෙනික පින් විපාක තුන්වෙනි කර්මයක් තියෙන අතිබික්කේ කම්ම අකන්නම් අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛ යසංවත්තති. ඒ කියන්නේ අතිබික්කේ කම්මං
කන්න සුක්කං කන්න සුක්ක විපාක. තුන්වෙනි කර්මය එක. කන්න සුක්කං කන්න සුක්ක විපාක. කළුසුදු දෙකම එකට තියෙනවා, කළුසුදු දෙකම එකට විපාක දෙනවා කියන්නේ. පිම්පව් දෙකම එකට කරනවා, ඒ හේතුවෙන් අනාගතයේ පිම්පව් දෙකම එකට විපාක දෙනවා. දුහාඳුර පැහැදිලි නැහැ කොහෙද විපාක දෙන්නේ ඒවා. අවිශේෂයෙන් මිනිස් ලෝකයේ තමයි මේක විපාක දෙන්නේ අනාගතයේ. පිම්පව් දෙකම එකට පස්සේ මොකද වෙන්නේ? පිම්පව් දෙකම එකට විපාක දෙනවා. ඉතින් මිනිස් ලෝකයේ ඉන්නකොට පින් විතරක් විපාක දෙන්නේ, යහපත් කර්මයන් විතරක් නෙවෙයි විපාක දෙනවා, අයහපත් දෙලුත් විපාක දෙනවා. කියන්නේ පිම්පව් දෙකම එකට කරපු කට්ටියට ඒකේ විපාක දෙන සකස් වෙන්නේ කොහොද? මිනිස් ලෝකේ වගේ තැන්. සමහර තේසන් ලෝකේ සමහර තත්ත්වයන්. ඒ වගේ දේවල් තමයි විපාක දෙන්නේ. එතකොට මේ කර්මයන් තුනම පින් කර්මයන් ගත්තත්, පව් කර්මයන් ගත්තත්, ධ්‍යාන කර්මයන් ගත්තත් මොකද වෙන්නේ? රැස් කිරීමේ කර්ම, අස් කිරීමේ කර්මයන් නෙවෙයි. කර්මයක රහම අනාගත විපාකයක් හම්බෙනවා. එතකොට කවුරු හරි කිව්වොත් එහෙම පින් කරලා නිවන් දකින්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් මොකද වෙන්නේ? ඒක වැරදි අර්ථයක් මේක අනුගත්තොත්. පිනේ මොකද්ද තියෙන අනාගත විපාකයක් තියෙන. දෙවියන් අතර මිනිසුන් අතර ආයුර්ණ සැප බල ලැබීමක්. පින කියන්නේ සසරේ යහපත් වෙනක පුත ලබා යහපත් විපාකයක් ලබා දෙන දේ. කවි ඉස්සරහට බලන්න පුළුවන් තව විග්‍රහ කරනකොට. ඒතර මේ කර්ම තුන දැනන් හිටියා නැතත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පුද්ගලෝ ඉනකොට කරනවා. මිනිස්සු සත්තු මේ හැමෝම කරනවා මේ කර්ම තුන එකක් මොකක් හරි. දැන් ධ්‍යාන කර්මයන් නම් තියෙන්නේ, කියන්නේ ධ්‍යාන කුසල නම් තියෙන්නේ මොහ හලාතුරියෙන් කෙනෙකුට සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙකුට තියෙන පින් කර්ම සහ පව් කර්ම විතරයි. කියන්නේ තේරුම් ගත නැතත් බෞද්ධයෙක් වුණා නැතත් එයා පිනුත් කරනවා, අනිවාර්යෙන් පවුත් කරනවා. පහළදී සමහරව කට්ටිය කියන දේවල් එහෙම අපි පව් කරන්නේ එහෙන්ද පන්සල් යන්න ඕනේ නැහැ බුදුන් වඳින්න ඕනේ ඔහොම කියන කට්ටියක් තියෙනවා සමහරලාට. යර පව් කියන ගැන අවබෝධයක් නැති හින්දා. දැන් කයින් වචනෙන් විතරක් නෙවෙයි පව් සිද්ධ වෙන්නේ. සිතුනොත් වෙනවානේ. දැඩි ලෝභයයි ව්‍යාපාදේ මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එතනත් මිත්‍යා දෘෂ්ටියක් නේද? ඒකවලත් එහෙම හිතන එකත් ආයෙත් පවක් සිද්ධ වෙන එකක් තමයි වෙන්නේ එතන. යර අපේ කට්ටිය දෙන අවබෝධය වැරද්ද හින්දා. මේ කර්ම තුනම එතකොට බුදුහාමුදුරු පහළුණත් නැතත් දේශනා කරන්න නැතත් තියෙන හැමදාම තියෙනවා ලෝකේ. අන්න බුදුවරයෙක් පහළ වෙන්න ඕන මොකටද? හතරවෙනි කර්මය. නැත්නම් කර්මක්ෂය කිරීමේ කර්මය ගැන දේශනා කරන්න. අන්න එතනදී බුදුහාමුදුරු පැහැදිලි කරනවා අතිවික්කේ කම්මං අකහන්නං අසුක්ඛං අකහන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මානේ කලුත් නැති සුදුත් නැති. කළු විපාකත් නැති සුදු විපාකත් නැති යම් කර්මයක් තියෙනවා කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මයක්. එන අර තුනම කර්ම රැස් කිරීමේ කර්මයන්. මේ කර්මේ කර්මක්ෂය කිරීමේ කර්මයන්. ඒ කියන්නේ මොකද්ද? කියන්නේ කර්ම රැස්ෂය කරන්නත් වැඩක් කරන්න ඕන අපිට. කර්මක්ෂය කරන්නත් කරන්න ඕන කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ. ආයි භාවනා කරනවා කියන්නේ එතකොට මේ කර්මක්ෂය කරනවා කියන එක එහෙම ගත්තොත් මේ අර්ථයෙන් ගත්තොත්. එරත් කරන්න දෙයක් තියෙනවා. කර්ම රැස් කරන්නත් දෙයක් කරන්න තියෙනවා. කර්මක්ෂය කරන්නත් තේරුම් ගත්තට පස්සේ කරන්න වැඩක් තියෙනවා හැමෝටම. දැන් බුදුදහම වෙනස තියෙන්නේ ඕන ඕකනේ. අනිත් ආගම සම්බන්ධවත් මම හැඳෑරීමක් කරලා තියෙනවා. ඒ පොත්පත් එහෙම කියවලා එතකොට බහුතරයක් ගත්තොත් කීපයක් අරුණාම, ඒ කියන්නේ ඉන්දියාවේ තිබුණ ආගම් කීපයක් අරුණාම අනිත් සියලුම ආගම් ගත්තොත් එමේක කරන්න වැඩක් නැහැ. ඒ කියපු ශාස්ත්‍රෝරේ හැරි කියපු සරබලධාරි හැරි කියපු විදිහට හිටියොත් එම යහපත් දේවල් කරන් හිටියොත් එම සදාකාලික ස්වර්ගයට යනවා. යහපත් දේවල් කරන් හිටියොත් එම සදාකාලික නිරයට යනවා. එහෙමනේ තියෙන්නේ. අනුගමනය කරන මාර්ගයක් නැහැ. බුදුදහමේ තියෙන වෙනස මොකක්ද? තේරුම් ගත්තාම කරන්න වැඩක් තියෙනවා. ඒ කරොත් තමයි හම්බෙන්නේ ප්‍රතිඵල. හිටියට වැඳ වැඳ හිටියට ප්‍රතිඵල හම්බෙන්නේ. මොකද කරන්න ඕනේ බුදුහාඳුර කියන්නේ? මම මාර්ගය පෙන්වන්නා විතරයි. ඔබ තේරුම් ගන්න පිළිපදින අනුගමනය කරන්න. නුඹ විභාග ආශ්‍රයෙන් ඔබ තේරුම් ගන්න පුළුවන් අපිට. එතන ශිෂ්‍යත් විභාගේ නම් කොහොම හරි බලෙන් හරි එක්කන් කියලා ළමයා පාස් කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයක් කොහොම හරි පාස් උසස් පෙළ හැම බෑනේ. කොහොමද උසස් පෙළ විශ්වවිද්‍යාලයට යනවා කියන එක එහෙම තරංකාරීත්වයේ වැඩි බොහොම ටික දෙනයි යන්නේ. එතකොට අනුන් කියවට හරියන්නේ නැහැ ඒක. අම්මට තාත්තට ගුරුවරුන්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. ළමයාටම හිතිලා ගුරුවරු අම්මල තාත්තල එකතු වෙලා පාර පෙන්වනවා, මාර්ගය පෙන්වනවා. ළමයා මොකද කරන්න ඕනේ ඒක අනුගමනය කළා විශ්වවිද්‍යාලය යන මට්ටමටපත් වෙනවා. නැන්නේ වගේ තමයි ධර්මයේ කියන එක. බලෙන් කරවන්න බෑ අපිට. පැහැදිලි කරලා දෙන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කරන්න කියලා. තේරුම් ගත්ත පුළු කට්ටිය මොකද කරන්නේ? තේරුම් ගන්න පුළුවන් කට්ටිය මොකද කරන්න ඕන? හරි මාර්ගයේ තේරුම් ගන්න එක අනුගමනය කළ ප්‍රතිඵල ලබා ගන්න ඕන. එතකොට බුදුන් වහන්සේ පහළ වෙන කලින් දැන් මට මතක් කරන ලොකු හාමුදුරුවෝ දේශනා කරපු මේ ආශ්‍රයෙන් තියෙන උපමාවක් අපිට තියෙනන්නේ
පාසල එහෙම අපි ගිහිලා දන්න නිවාසාන්ත තරඟවල එහෙම තියෙනකොට නැත්නම් අපි ඔය රූපවාහිනියෙන් එහෙම දැකලා තියෙන මල්ල ක්‍රීඩා තරඟවල අපි ගත්තොත් මීටර 100 හරි මොකක් හරි දුවන්න තියෙන පතයක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා ධාවන පත නැත්නම් ලේන් කියලා කියනවනේ. එතකොට මෙන්න මේ ධාවන පත තියෙනවා හතරක් ගත්තොත් අපි කර්මගත සූත්‍රයන් ගත්තම ධාවන පත හතරක් තියෙනවා. එක ධාවන පතක ගියොත් එහෙම මොකද වෙන්නේ? දිගටම ගියොත් එම අපාය පැත්තට අපාගත වෙන්න වෙනවා. අනිත් ධාවන පතේ ගියොත් එහෙම මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් පින් කරලා. අනිත් ධාවන පතේ ගියොත් එහෙම මොකද වෙන්නේ? අනාගතේට බ්‍රහ්ම ලෝකේ පැත්තට යන්න පුළුවන්. මේ ධාවන පත තුන හැමදාම තියෙනවා. හතරවෙනි ධාවන පතේ මොකද වෙන්නේ? වැහිලා තියෙන්නේ. දැන් ඔබ දැකලා ඇතිනේ. ඔය පරණ කාලේ තිබ්බ නටබුන් ඔරුවන් ලෙස ආයේ සමහල්ලාවට දැකලා ඇති නේද මේ පරණ ෆොටෝ එහෙම. තිරන ලොකු පස් ගොඩකින් එහෙම වැහිලා තියෙනවා. එතන තියනවාද කියලා හොයන්නත් බෑ. ලෝකේ හැමතැනම එහෙම තමයි. පස්කොඩ අයින් කරලා ගන්නකොට තමයි මේක මතුවෙලා එන්නේ. ඒ වගේ මේ පාර වැහිලා තියෙන්නේ. ඔය නගර සූත්‍රයේ බුදුහාඳුරු පෙන්වන උපමාවකින් වැහිලා තිබ්බ මහා නගර කැලේකට වැහිලා තිබ්බ පරණ මහා නගරයක් හොයාගත්තා වගේ මමත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ පාරේ ගිහිල්ලා නිර්වාණේ නම් වූ නගරේ හොයාගත්තා. ඒ වගේ මේ හතරවෙනි මාර්ගේ කර්මාක්ෂය කිරීමේ මාර්ගේ හැම වෙලාවෙම වැහිලා තියෙන්නේ. මේ මාර්ගයේ තියෙන බුදුදහම විතරයි. වෙන කොහෙවත් තියෙන විදිහක් නැහැ. මේ මාර්ගය පැහැදිලි කරලා දෙන එක තමයි බුදුන් වහන්සේ කරන්නේ. හැමදාම මේ මාර්ගය හවතින හැබැයි වැහෙනවා කාලෙන් කාලට. බුදුරු නැති වුණාට පස්සේ බුදුන් වහන්සේ මොකද කරන්නේ? මේ මාර්ගය සුද්ධ කරන් ගිහිල්ලා යන්න ඕන කට්ටියට පැහැදිලි කරලා දෙනවා මෙහෙම යන්න කියන එක. එතකොට මේ කොහොමද මේ කර්මක්ෂය කිරීමේ කර්මය පැහැදිලි කරලා තියෙන්නේ? කොටස් තුනටම පැහැදිලි කරනවා. කොහොමද? කන්නං කන්න විපාකං තස්ස ජාචේතන. ඒ කියන්නේ පව් නැත්නම් පව් විපාක දෙන නැත්නම් අපි ගත්තොත් පාප කර්මයන් කිරීම පිණිස පවතින යම් චේතනාවක් තියනවාද ඒ චේතනාව ප්‍රහාණය කරන්න යම් උත්සාහයක් ගන්නවාද මේක තමයි කර්මක්ෂය කරනවා කියලා කියන්නේ. පින් කර්මයන් නැත්නම් පුණ්‍ය කර්මයන් සකස් වෙන පුණ්‍ය කර්මයන් රැස් වෙන යම් චේතනාවක් කියනවාද මේ චේතනාව ප්‍රහාණය කිරීම පිණිස යම් ක්‍රියාවක් කරනවාද යම් උත්සාහයක් අනුගමනය කරනවාද මේක තමයි කර්මක්ෂය කිරීම. ධ්‍යාන කර්මයන් රැස් කරන්න යම් චේතනාවක් නැත්නම් යම් දෙයක් කරනවාද ඒක ප්‍රහාණය කරන්න යම් හේතුවක් යම් දෙයක් කරනවාද ඒක තමයි මේ කර්මක්ෂය කිරීම වෙනස් පාට තියෙන්නේ. එන සරලව ගත්තොත් එහෙම පුණ්‍ය පාප ධ්‍යාන කියන පුන්කම් පව්කම් ධ්‍යානකම් මේ කර්ම රැස් කිරීම කියන එක අයින් කරන්න කර්ම රැස් වෙන යම් හේතුවක් බලපානවනේ ගත්තොත් එහෙම යම් චේතනාවක් බලපාන අපි චේතනාව කියලා ගත්තනේ කර්ම රැස් වෙන චේතනාව බලපානවා කියලා. ඒත් චේතනාව විදිහට ගත්තොත් එහෙම මේ කර්ම රැස් වෙන්න පිණිස කර්ම රැස් කිරීම පිණිස හේතු වන යම් චේතනාවක් තියෙනවා මේ චේතනාවන් ප්‍රහාණය කරලා දාන එක තමයි කර්මක්ෂය කරනවා කියලා කියන්නේ. පින් කව් කරන පව්කම් කරන ධානකම් කරන යම් චේතනාවන් පහළ වෙනකොට ඒක උපාදානය කරගන්න නැතුව ප්‍රහාණය කරලා දාන්න පුළුවන් නම් ඒක තමයි කර්මක් ෂේ කරන විදිහට පෙන්වන්නේ. ඉතින් කර්මක් ෂේ කිරීම වෙනස කරන්න පුළුවන් වැඩ ගොඩක් පෙන්වලා තියෙනවා මේ දේශනාවල. ඒක වෙන එක තැනක තියෙනවා සත්ත බොජ්ජංග අනුගමනය කරනොත් හරි කියලා. දැන් තව විදිහට ගත්තොත් එමෙ ත්‍රිලක්ෂණ විදිහට විදර්ශනා කරොත් හරි. එහෙම නැත්නම් සතිපට්ඨාන වැඩිම ක්‍රමය කියලා ගත්තත් හරි මේ කර්මක් ෂේ කිරීමේ කර්මය කියන්නේ. බුදුහාමුදුරුව එකම මාර්ගය විදාකාරයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ හින්දා මොකද අපි තේරුම් ගන්න හැම එකම අපි තේරුම් ගන්න ඕනේ නැහැ. එකක් අනුගමනය කරනකොට අනිත්වත් වැඩෙනවා ඉබේටම. ඒතර කර්මක්ෂය කිරීමේ ක්‍රමය කියලාත් අපිට එක එකට ගලපන්න පුළුවන් එක ක්‍රමයක් විදිහට. කියන්නේ පින්පව් ධානා කියන සිතුවිලි නැත්තම් ස්කන්ධ පංචකයන් පහළ වෙනකොට ඒක ටැලිමෙන් ගැටීමෙන් තුරු උපාදාන කිරීමෙන් තුරු ඒක බැහැර කරන්න පුළුවන් නම් ඒක තමයි කර්මක්ෂය කරනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තමයි ඇත්තටම විග්‍රහ වෙන්න ඕන වැඩිපුර සමාජයේ. මොකද මෙතන ප්‍රායෝගික ප්‍රතිපදාවක් පෙන්ලා දීලා තියෙනවා. කොහොමද? කියන්නේ කර්ම රැස් වෙන ආකාර ටිකක් පෙන්ලා දීලා තියෙනවා. කර්ම ක්ෂය කරන ආකාර ටිකක් පෙන්වනවා. අපිට අර විපාක දෙන කාලය අනුව ආකාරයෙන් අපි අහලා තියෙන ditta ධම්ම වේදින උපජ්ජ වේදිනේ කියලා. කර්මය ගැන කියන්නේ කියොත් මේක තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඒක අපිට හොඳයි දැනුමට හොඳයි. මේ මෙහෙ වෙනවා කියලා දැනගන්න පුළුවන් අපිට මේ මේ විදිහට තමයි වෙන්නේ කියන එක ශාස්ත්‍රීය විග්‍රහයකට හොඳයි. ඒක නිවන් මාර්ගයට ගොඩාක් වැදගත් වෙන්නේ නැහැ. නිවන් මාර්ගයට වැදගත් වෙන්නේ මෙන්න මේ කර්ම වර්ග හතර තේරුම් ගන්න එක. පළවෙනි කර්ම
තුන්න සසරට, හතරවෙනි කර්මේ සසරයෙන් මිදලා නිවන් දකින්න. දැන් මේ කර්මය කියන එක තව අපිට මං කියන්නේ එක දේශනාවක් කරන් විග්‍රහ කරන්නේ නැහැ කියලා. දේශනාව තව අපි කීපයක් කරන් බලන්න ඕනේ මේ කර්මය කියන එකේ කොහොමද කර්ම රැස් වෙන්නේ, කර්මක්ෂය වෙන්නේ කියන එක. මම අපිට මාතෘකා කරපු පාඩේ තියෙන්නේ කම්ම නිදාන කියන සූත්‍රය. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෝභ භික්ඛවේ කම්ම නිදානෝ, දෝසෝ භික්ඛවේ කම්ම නිදානෝ, මෝහෝ භික්ඛවේ කම්ම නිදානෝ. දැන් නිදාන කරනවා කියන්නේ මොකක්ද? පස්සේ ගන්න. දැන් නිදාන අපි දකලා තියෙන නිදාන කියන එක අහලා තියෙනවනේ. රජවරු පරණ කාලේ මොකක් හරි ආපදාවක් හරි මොකක් හරි කරදරයක් આવොත් ගන්න කියලා පෙට්ටියකට හරි මොකකට හරි දාලා වල්ලලා තියෙනවා, නිදාන කරනවා, සංගවා තබනවා. ඒක පස්සේ කාලේ තමයි ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේ මොකද්ද මෙතන කියන්නේ? ලෝභය කම්ම නිදානයි. කර්ම නිදාන කරනවා කියන්නේ මෙතනින් කරාට පස්සේ අනාගතේ ගන්න පුළුවන් විපාකේ එනවා කියන එක. ඒක මේ මොහොතේ තව ටික වෙලාවක් ගියා වෙන්න පුළුවන්, මේ ජීවිතේ වෙන්න පුළුවන්, ඊළඟ ජීවිතේක සසර ගමනේ කොහේ හරි වෙන්න පුළුවන්. එතකොට ඒක තුනක් තියෙනවා, කම්ම නිදානයන් තුනක්. මොකද්ද? ලෝභය, ද්වේෂය, මෝහය. එතන මේකට අපිට සමාන එක වචනයක් කියනවනේ, අකුසල මූල කියලා. මේ අකුසල මූල මුල් වෙලා තමයි සියලු කර්මයන් රැස් වෙන්නේ. ත්‍රාපි කරන සියලු පාප කර්මයන්, සියලු අකුසල කර්මයන් මේ ලෝභ දේශ මොහ කියන කර්ම මූල, නැත්නම් අකුසල මූල හේතුව වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඒතර ලෝභයයි මොහයයි එකට තියෙනවා, දෝෂයයි මොහයයි එකට තියෙනවා, මොහේ වෙනමත් තියෙනවා. එතකොට ඔහොම තමයි සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම අපිට. කියන්නේ ඕනම සිතුවිල්ලක අපි පාප කර්මයක් කරොත්, අකුසලයක් කරොත් මේ තුනෙන් එකක් හෝ දෙකක් තියෙනවා. තුනම තියෙන්නේ. එක මොහේ වෙනම තියෙනවා, එහෙම නැත්නම් ලෝභ මොහ විදියට හෝ දෝෂ මොහ විදියට තියෙනවා. එතකොට මොකද වෙන්නේ? නිදන් කරොත් අනාගතේ ගන්න පුළුවන් වගේ අපි ලෝභ දේශ මොහ අකුසල මූලයන් ඔස්සේ අනාගතයට එකතු වෙන විදියට පින්කමක් වෙන්න පුළුවන්, පව්කමක් වෙන්න පුළුවන්, ධානක කර්මයක් වෙන්න පුළුවන්. තුනම දැන් සමහරවිට මේ අපි හිතන්න පුළුවන් නේ මේ ලෝභ දෝෂ වලින් රැස් වෙන්නේ පව් විතරයි කියලා. ඇතන පිනුත් වෙනකොටත් ලෝභය කියන එක තියෙනවා ඇතන. දේශයක් නැහැ. ලෝභ මොහ තියෙනවා ඇතන. ඒ කියන්නේ අනාගත විපාකයක් දෙන්නේ. ඔකර අර අභිධර්ම ක්‍රමයයි සූත්‍ර ක්‍රමයයි විග්‍රහ කරන්න ගියාම තමයි ගොඩක් පැටලෙලා තියෙන්නේ. පිනත් වෙන්නේ ඇතන ලෝභයෙන් තමයි. ලෝභයත් එකතු වෙලා තමයි. නැත්තම් අනාගත විපාකයක් දෙන්න විදිහක් නැහැ ඒකට. එහෙනම් මේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලයන් හේතු වෙලා පින්පව් ධානය කියන කර්මයන් රැස් වෙනවා. රැස් වීම හේතුව මොකද? අනාගත විපාකයක් දෙන්න අවශ්‍ය හේතුවක් එකතු වෙනවා. එකතු වීම තුළ අනාගතයක විපාක දෙනවා. ତୁරේ කර්මය කියන්නේ කොහක් ගබඩා වෙලා තියෙන ඕන එකක් එහෙම නෙමෙයි අත්තරම. ඒක අර හේතුකයි හේතුඵල ධර්මයක් දේශනා කරන්නේ. මම පසුගිය වාර දේශනාවෙත් දේශනා කළා. අපි දේශන පුළුවන් කර්මය කියන්නේ කොහෙ තියෙන්න ඕන කියලා. අහසේ තියනවාද, පොළවේ තියනවාද, කොහෙ තියනවාද කියලා. එහෙම කොහෙවත් තියෙන්න ඕන එකක් නෙමෙයි ඒක. ඒ බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද නැත්නම් හේතුඵල ධර්ම දේශනා කරන්නේ හේතුව තියෙනකොට, හේතු එකතු වෙනකොට විපාකය, අනාගත විපාකය කියන එක සකස් වෙනවා. මම කොහොමද මේ පැහැදිලි කරන්න උදාහරණයකුත් පෙන්නනවා. අපිට ගින්දරක දැන් ගිනි පෙට්ටියක් ආශ්‍රය කරගෙන ගිනි පෙට්ටියක් අරගෙන ගින්දර කියන එක ඇති කරන්න ඕනොත් එහෙම මොකද කරන්නේ? නිකන් තිබ්බට ගිනි ගන්න නැහැ නේ. ගිනි පෙට්ටිය තියෙන්න ඕන, ගිනි කූල තියෙන්න ඕන, මේක අතුල්ලන්න ඕන, තෙත් වෙලා නැතුව තියෙන්න ඕන, අර ඇවිලෙන්න අවශ්‍ය වායු තියෙන්න ඕන, ඔක්සිජන් කියන එක තියෙන්න ඕන සාමාන්‍ය තත්ත්වයකදී. මේ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ගින්න කියන ඵලය හටගන්නේ. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? මේ ගින්න අවශ්‍ය ඇති වෙන්න අවශ්‍ය හේතු ටික නැති වුණ ගමන් ගින්න කියන ඵලය නැති වෙලා යනවා. අපිට කාටවත් කියන්නේ ගින්න කොහෙද තිබිලා ආවද කියලා, කොහෙද ගියේ කියලා. මොකද උනේ ගින්න කියන එක කොහෙවත් තිබිලා එකක් හරි කොහෙවත් ගිය එකක් නෙමෙයි. මොකද උනේ අවශ්‍ය හේතු ටික ලබා දුන්නාට පස්සේ මොකද උනේ? ගින්න කියන ඵලය ඇති වුණා. හේතු ටික නැති වුණේ ගමන් මොකද වෙන්නේ? ගින්න කියන ඵලය නැති වෙලා යනවා. ගින්න කියන්නේ ඵලයක්, හේතුන් කීප එකක. අනේ කර්මයක් ඔන්න වගේක් තමයි. කර්මය හිතේ තියෙන හරි අහසේ තියෙන හරි කොහෙවත් ඕන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඕන වෙලාවට කර්ම විපාක දෙන්නේ නැත්තේ සමහරවිට. මොකද හේතු ටික සකස් වෙන සුසු පරිසරයක් නැහැ. හේතු ටික සකස් තුනේ ගම එක තුනේ ගම මොකද වෙන්නේ? එක හේතුවක උත්නේ හේතු ගොඩක් තියෙනවා. එක හේතුවක් නෙවෙයි, හේතු ගොඩක් එක තුනේ ගම. ඒක මේ ජීවිතේ වෙන්න පුළුවන්, අනාගත ජීවිතේ වෙන්න පුළුවන්. හේතු සකස් වෙන ගමන් විපාකය දෙනවා. වෙන මේකට තමයි පංචස්කන්ධය තේරුම් ගන්න ඕනේ කියලා කියන අපිට. පුද්ගලයෙක් වශයෙන් ගත්තහම ඔක පහස් ප්‍රශ්නයක් වෙන්නේ අපිට. මෙතනින් ඉහළට කවුද යන්නේ? මැන්නාට පස්සේ මොකද්ද යන්නේ? පාවෙලා යනවද? විඥානේ ගමන් කරනවද කියලා.
පංචස්කන්දයගෙන හරියට තේරුම් ගත්තට පස්සේ මේක ලියා ගන්න පුළුවන්. දෙබ්බනම් මේක දේශනාවට සවන් දීලා දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නවා නම් අපි තේරුම් ගන්න ඔබ මේ විදිහට. දැන් ඔබට පංචස්කන්ධ විග්‍රහ කරනකොට පැහැදිලි කරන්න පහළම අර්ථය තමයි මේ ශරීරය කියන එක තියෙන්නේ. ඊටත් පල්ලයට කියලා සමහර බොහොම කලාතුරකින් කියන කට්ටියනම් මේ පංචස්කන්ධ කියන්නේ අසකරණාසිද්ධිය කයි කියලා. ඊට වඩා ශරීරය කියන එකට ගන්නවා පංචස්කන්ධය කියලා. ඒක වැරදි අර්ථයක් ඇත්තට. ඊටත් වඩා බහුතරයක් ස්වාමීන් වහන්සේලා සහ බහුතරයක් දේශනාවල තියෙන්නේ පංචස්කන්ධය කොටස් දෙකකට බෙදනවා නාම රූප කියලා. රූප කියන්නේ පටවියාපෝතේ ජීව නැත්නම් භෞතික ශරීරය. නාම කියලා කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. ඒතකොට හිත වෙනමයි කය වෙනමයි තියෙන්නේ. අපි ධර්ම ක්‍රමයේ ගත්තොත් මේ හිතේ ආයුෂ චිත්තක්ෂණ එකයි. රූප කලාපල නැත්තම් ශරීරයේ කාලයේ චිත්තක්ෂණ 10. ඒතකොට 10 ගුණයක වෙනසක් තියෙනවා. දැන් මේක තමයි බහුතරයක් දේශනාවල බහුතරයක් තැන්වල විග්‍රහ කරන්නේ. හැබැයි ඒක නොගැඹුරු වැරදි අර්ථකථනයක් ඇත්තටම. පංචස්කන්ධ කියන්නේ නාම රූප කියලා බෙදන්න පුළුවන් එකක් නෙවෙයි. නාමයේ තියෙන රූපයක්. ඒ කියන්නේ හිතේ තියෙන එක. එතකොට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහම නාමස්කන්ධයට අයත වෙන. ඒක ෂණිකව හට ගන්නව නැති වෙනවා. හට ගන්නව නැති වෙනවා. රූප කියන්නේ පටවියාපෝතේ ජීවය කියලා ගත්තට පස්සේ විග්‍රහ කරන්න බැරි වෙනවා ඊළඟට තියෙන ඒවා. දැන් අපි ඇහැට රූපයක් පේනකොට අපි වේදනාවෙන් විඳින්නේ මොකක්ද? ශරීරය නෙවෙයිනේ, බාහිර රූපේනේ. රූපස්කන්ධේ රූප කියලා කියන්නේ පටවියාපත ජෝය එහෙම නෙමෙයි. රූප සද්ද රූප ගන්ධ රූප වෙන නෙමෙයි, බාහිර අරමුණෙන් එක ගන්න රූපයක්. ඒ ඔසේ තමයි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කොට නැගෙන්නේ. මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට මොකද වෙන්නේ? පංචස්කන්ධේ දීවිත කාලෙම එකක් තියෙන විදිහට තමයි ගන්නෙ. ඒතර මෙතන පුද්ගලයක් ඉන්නා, යා මැරෙනට පස්සේ තව තැනකට යනවා කියලා නෑ. පංචස්කන්ධක විදිහට ගත්තොත් තියෙන පුද්ගලයක් හිටියට ඇතුලේ ක්‍රියාත්මක වෙන ස්කන්ධ පංචක කියලා ක්‍රියාවලියක් තියෙනවා. මේක මොකද වෙන්නේ? හැම වෙලාවම ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. එතනින් මොකද වෙන්නේ? මෙතන ඉන්න කෙනා නෙවෙයි ඊළඟට යන්නේ. අර කියන්නේ එචසෝ ඤචාඤ්ඤෝ කියලා. ඔහුත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කියලා. ඇත්තට ඒක ජීවිත අවසාන විතරක් නෙවෙයි. ආත්මයක් නෑනේ. ස්කන්ධ පහෙන් පහට මොකද වෙන්නේ? මේ ඉන්න කෙනා නෙවෙයි අතෙන්ට යන්නේ. ඒ ටිකක් වෙනස් වෙලා යනන්නේ. එතන ඉන්න එක නනේ ඊළඟ ස්කන්ධ පහට යනවා. එතන ඉන්න එක නනේ ඊළඟ ස්කන්ධ පහට යනවා. මැන්නකොට මොකද වෙන්නේ? උපදේශිත ජීවිතාසන දක්වා හට ගන්නව නැසෙනව. හට ගන්නව නැසෙනව. හට ගන්නව නැසෙනව. මැන්නකොට මොකද වෙන්නේ? මෙතන ස්කන්ධ පහ පහල වෙන්න බෑ. මොකද? හේතු සකස් වෙලා නැහැ. කර්මය අනුව ඊළඟට තීරණය කරන කොතැනද යන්න ඕන කියන එක. දැන් කර්මය කියන එක තමයි ඒක තීරණය කරන්නේ. දැන් ඊළඟ භවයේ තීරණය කරන්න ප්‍රමුඛ වෙන්නේ කර්මය කියන එක. ජීවත් වෙනකොට සමහරවිට කර්මය ගොඩක් ප්‍රමුඛත්වයට පත් වෙන්නේ නැති වෙනවා. ගොඩක් හේතු තියෙනවනේ. නියාම ධර්ම තියෙනවා, ඊළඟට සම්පත්‍ය හතර තියෙනවා, විපත්‍ය හතර තියෙනවා, ඊළඟට තව තව ගොඩක් විග්‍රහ දැන් තියෙනවා. මම පසුගිය දේශනාවේ ගොඩක් කරා උක බැලුව නැත්නම් ඒක බලලා තේරුම් ගන්න කර්මය කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා. කර්මය ගැන සමහර සැකත් තියෙනවා සමහරුන්ට. මේක වෙන්න පුළුවන්ද, බොරු නේද කියලා. ඒ භාගයට ඉගෙන ගත්තොත් එහෙම මෙතෙන්න පුළුවන්. හරියට ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ කිසිම අඩුපාඩුවක් නැතුව දේශනා කරලා තියෙනවා මුලින් ඉඳන් අග දක්වාම. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ නැත්තේ? කර්මය කියන්නේ මොකද්ද? මේක කොහොමද අනිත්‍ය වගේ බලපෑම් වෙන්නේ? කර්මය යට යන්නේ කොහොමද? කර්මය උඩට එන්නේ කොහොමද? හැම විග්‍රහයක්ම තියෙනවා. කියන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව තියෙනවා. එනිසා ස්කන්ධ පංචකය අපි හරියට තේරුම් ගන්න ඕනේ. මොකද වෙන්නේ? මෙතන පහළ වෙන්න ඕනේ ස්කන්ධ පහළ වෙන්න බැරි හින්දා වෙන තැනක් ගිහිල්ලා පහළ වෙනවා. එතකොට මේ ජීවත් වෙනකොටවත් ආත්මයක් පුද්ගලෙක් හිටියේ නැහැ. මොකද හැම වෙලාවෙම ඇති වෙනව නැති වෙනවනේ. අනාගතයේද මොකද වෙන්නේ? ආයෙත් ආත්මයක් යන එකක් නෙමෙයි. මෙතන පහළ වෙන්න බැරි හින්දා එතන පහළ නෑ. අතරක් නෑ. ෂිනේන් එතන පහළ වෙනවා ගිහිල්ලා. පා වෙලා යන එකක් එහෙම වෙන්නේ නැහැ එතනදී. එහෙනම් මේ ස්කන්ධ පහ හරියට තේරුම් ගන්න. මේක මට ගොඩාක් පැහැදිලි කරන්න වෙලාව නෙමෙයි. එතන ඉඳලා පංචස්කන්ධය යන පටවියාපචයෝ හරි ශරීරය හරි නෙමෙයි. පහම නාමස්කන්ධයයි දෙකක්. ෂිනිකව හට ගන්නව නැති වෙනව. හට ගන්නව නැති වෙනව. හට ගන්නව නැති වෙනව. අන්න මේක ඇතුලේ කර්මය පැහැදිලි කරනකොට තමයි හයිලෙසි එක ස්කන්ධ පහක් ඇතුලේ කර්මය පැහැදිලි කරගන්න ඕන. දැන් ස්කන්ධ පහ ඇතුලේ තමයි අරමුණු ගන්නකොට තමයි ලෝභ කර්ම නිදාන කරන්නේ, දෝෂ කර්ම නිදාන කරන්නේ, මොහ කර්ම නිදාන කරන්නේ. අරමුණේ ඇලීම තියෙනවනම් මොකද වෙන්නේ එතන? ලෝභයේ මොහේ තියෙනවා, කර්ම නිදාන වෙනවා. අරමුණේ ගැටීමක් තියෙනවනම් මොකද වෙන්නේ එතන? දෝෂ මොහ තියෙනවා. ඒ කියන්නේ ආයත් කර්ම නිදාන වෙනවා. දැන් ඔබ ඒක නිවේද කරන්න බලන්න. කර්ම නිදාන කරන එක නිවේද කරන්න කියන ධර්මයේ තේරුම් ගත්ත නැති වුණාම උපදේශයට ජීවිත අවසානය දක්වා මොකද වෙන්නේ? ඔබට එන අරමුණුත් එක්ක විවිධ අරමුණු නානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා ඉන්ද්‍රිය හයෙන් අරමුණු හයක් ගන්නවා. විශේෂයෙන්ම පංචේන්ද්‍රයෙන් අරමුණු පහක් ගන්නවා විවිධ වර්ගවල.
කුඩාලාමේ ගිනන් ජීවිත අවසානය දක්වා යනකොට මොකද විවිධ අරමුණු ලක්ෂ සංඛ්‍යාත කියන බැරි ප්‍රමාණයක් ගන්නවා අපි. එතකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක ප්‍රියනං ඇලීමත් අප්‍රියනං ගැටීමත් කියන කාරණා අපේ තියෙනවා. මොකද අපේ නොදන්නාකම හින්දා. අවිද්‍යාවනේ ඔකට මූලික වෙන්නේ. අවිද්‍යාව මූලික වෙලා අපිට නොදන්නාකම හින්දා මොකද වෙන්නේ? ප්‍රියාප්‍රිය කියලා අපි බෙදන් ඉන්නවා. බෙදීම තුළ මොකද වෙන්නේ? බාහිර අරමුණු ආවට පස්සේ බාහිර අරමුණු නෙමෙයි අපි දකින්නේ, අපි ගොඩනගත් සංකල්පයක් එක තමයි අපි දකින්නේ. ඒ ඔස්සේ හැම වෙලාවෙම ඇලීම ගැටීම කියන කාරණා ඔස්සේ දැන් කර්ම රැස් කිරීමෙන් යනවා. බණ තේරෙන්නේ නැතුණාම එහෙම නෙවෙයි. දැන් බණ තේරෙන්නේ නැහැ කියන්නේ උපදේශයට ජීවිත අවසානය දක්වා. මැන්නකම බණ තේරුම් නැතුණා මොකද වෙන්නේ? මේ කර්ම රැස් කිරීමෙන් තමයි හැම වෙලාවෙම ඉන්නේ. කර්ම නිදන් කරන අනාගතය ගන්න. අනාගතය තියෙන එක තමයි එන්නේ. ඔය නිදන් කරනවා කියනත් පොඩි අපි තේරුම් ගමු උදාහරණයක් මෙහෙම. ඔබ අපි ගමුකෝ ස්වාමියා සහ බිරිඳ කියලා. සැමියා සහ බිරිඳ ඉන්නවා. හරි සුවඳ සීලියව කතා බහ කරමින් ඉන්න මොහක් හරි කාරණාවක් ඉඳලා ප්‍රශ්නයක් ගැටුමක් ඇති වෙනවා. අදහසෝමාරෝක් ඇති වෙනවා. දැන් දෙන්න තරහ වෙලා ඉන්නේ. දැන් කලින් ප්‍රශ්නයක් තිබුණ දකින්න කොට හරි ප්‍රියමනාපයි හොඳයි කතා කරන්න හිතෙනවා. සුවඳ සීලිය හිට තරහ කියන එක තිබුණ ආදේශය කියන එක. දැන් ගැටුමෙන් පස්සේ මොකද වෙන්නේ? අපි තුම අද හවස් වරුව ඇති උනේ කියලා ගැටුම. ඊළඟ දවසේ උදේ දකින්නකොට මොකද වෙන්නේ? වෙනද කතා කරනනම් දැන් කතා කරන්න. හිනා වුණා නම් හිනා වෙන්නේ. බයින්න හිතනවා තරහ වෙනවා මතක් වෙනවා මොකද වෙන්නේ? කලින් තිබුණ නැති එකක් මොකද කරේ? නිදන් කරා. නිදන් කරපු එක දැන් අනාගතය දිහායි ගන්න උඩට. ඔක තමයි වෙන්නේ. ඊළඟ භාවයේද එහෙම නේ? ඊළඟ ස්කන්ධ පහේ ඊළඟ ස්කන්ධ පහ ඊළඟ ස්කන්ධ පහක් බලනකොට තමයි ඒක වෙන්නේ. ඔබට කලින් දකිනකොට දේශයක් ඇති වෙන්නේ නැත්නම් මොකද දේශය කියන එක බිරිඳත් එක්ක එකතු දේශය තියෙන එක නිදන් කරලා තිබුණේ නැහැ. ඒ දේශය ඇති කරගෙන තිබුණේ නැහැ. දැන් බිරිඳත් එක්ක ගැටුමක් ඇති කරගත්තා තමයි. සැමියාත් එක්ක ගැටුමක් ඇති කරගත්තා වස්ස මොකද වෙන්නේ? ඒ දේශය නිදාන් කරා, අනාගතය ගන්න හේතු එකතු කරා. ඊළඟට මොකද වෙන්නේ? ඒක හට ගන්න හේතු දෙක එකතුනේ ගම මොකද වෙන්නේ? ආයි උඩට එනවා. දැන් හැම වෙලාවෙම මොකද තමයි කරමින් ඉන්නේ අපි ධර්මයේ තේරෙන්න තියෙනකොට. ධර්මයේ තේරුම් ගත්තා. දැන් අපි බණ අහලා තේරුම් ගන්න ඕන කියන්නේ මොකද්ද? මේක මුලින් භාවනා කරන කෙනෙක් තේරුම් ගන්න ඕන කියන්නේ මොකද්ද? මේක සෙද්දිය තේරුම් ගන්න ඕන අපිට. මොකද්ද කියලා වැරද්ද තේරෙන්න එපා අපි. දැන් ඔබට කියනවා මේ වගේ දෙයක් තියෙනවා කියලා භාවනා කරලා නිවන් දකින්න කියලා. ඔබට වැරද්ද තේරෙන්නේ මොකද්ද කරන්න ඕන කියලා. එතකොට මොකද වෙන්නේ? හරියන්නේ නැහැ නේද? ඒකයි බණ භාවනා කරලා තියෙන. බණෙන් කරන්නේ කාරණා පැහැදිලි කරලා දෙන එක. භාවනාවේ මොකද කියන්නේ? තේරුම් ගත්ත කෙනා සිද්ධිය ප්‍රායෝගික අනුගමනය කරන එක. එතකොට බණෙන් පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ බාහිර දේවල් වල තියෙන වටිනාකමක් නැහැ. ඒක අපි හිතින් ගොඩනගාගත් එකක් කියන එක. සංකල්ප කියන්නේ සංකප්ප රාග පුරුසස්ස කාමවා කියන්නේ. මේ ගොඩනගාගත් සංකල්පයක් අපි. අපි දිහා දෙන වටිනාකම. ඔබ කල්පනා කරන ඔබගේ කුඩා කාලේ වටිනා කියපු දේවල් ටික කාලෙකින් වටින්නේ නැති වෙනවා. ඒවා තරුණ කාලේ වටිනා කියන දේවල් මැදි වයසට යනකොට වටින්නේ නැති වෙනවා. මැදි වයසට වටිනා කියන දේවල් වයසට යනකොට වටින්නේ නැති වෙනවා. සමහරට එකම පුද්ගලයෙක් වෙන්න පුළුවන්. යම් වෙනත් දෙයක් වෙන්න පුළුවන්. ටික් කාලයක් වටින එක තව කාලයක් කරන වටින්නේ නැහැ. ටික් කාලයක් වටින්නේ නැති එක තව කාලයක් කරන වටිනවා. විවිධ දේවල් තියෙනවා. එහෙම කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ මොන තරම් තියෙනවා. ඇත්තටම බාහිර වටිනාකමක් තිබුණා නම්, බාහිර ලස්සනක් තිබුණා නම්, බාහිර හොඳක් තිබුණා නම් මොකද වෙන්නේ? ඒක හැමදාම එහෙම වෙන හැමෝටම එක වගේ වෙන්න එපායි. එහෙනම් ඒක අපි තේරුම් ගන්න ඕන. බාහිර දේවල් වල නෙවෙයි වටිනාකම තියෙන්නේ අපේ හිතේ ගොඩනගාගත් එකක්. හිතේ තියෙන වටිනාකම නැති වෙනකොට බාහිරේ මොනවා වුණත් කමක් නෑ, වැඩක් නෑ. අර වචනිකුත් තියෙන කලකෙදි වහලු, කලකෙදි රහලු, කලකෙදි වහ වෙනවලු කියලා එකේ පැත්ත මොකද්ද? මට නැගෙන හරියට කියන්නේ හොඳ එක නරක කරන නරකේ හොඳ වෙනවා. මොකද අපි තමයි වටිනාකම් දෙන්නේ. කියන්නේ එකම පුද්ගලෙක් දකිනකොට 10 දෙනෙකුට 10 ආකාරයකට පේන්නේ මොකද? 10 දෙනාට 10 ආකාරයක වටිනාකම් තමයි එකතු වෙලා තියෙන්නේ. නැත්නම් එක වගේ වෙන්න එපායි. අනේ කියන මේ පැහැදිලි කිරීමත් අපිට අර පංචස්කන්ධේ රූප කියන්නේ පටිවිපාද වායෝ නෙවෙයි කියන්නේ ඒක බිඳින්න පුළුවන් ඔය එකිනු. මොකද බාහිරින් ඉන්න එක්කෙනෙක් නම් 10 දෙනාම එක්කෙනෙක් දකින්න එපායි. මොකද එක්කෙනා ඉන්නේ බාහිර. ඇයි බාහිරින් ඉන්න එක්කෙනා 10 ආකාරයකට දකින්නේ? මොකද අපි ගොඩනගන සංකල්ප ඔස්සේ අපි දකින රූප රූපය ඔස්සේ තමයි බාහිර පොද්දේල අපි දකින්නේ. අතට බාහිර කෙනා දකින්නෙත් නෑ අපි හැම වෙලාවෙම. දැන් බුදුහාමුදුරුවෝ කියනවා පෘථග්ජනයෙකුට වර්තමාන හොය දකින්න බෑ කියලා. අයියේ වර්තමානය දකිනකොට අතීතෙන් ගන්න හැම වෙලාවෙම අපි. හැම වෙලාවෙම අතීතෙත් එක්ක තමයි ඉන්නේ කෙනෙක් දකිනකොට.
දැන් ධර්මය තේරෙන තුරට හැමලා මෙන්න මේ කර්ම නිදන් කරනවා, කර්ම නිදන් කරනවා, ඇලීම ගැටීම කියන කාරණා ඔස්සේ. දැන් කම්ම නිදාන කියන සූත්‍ර ඔස්සේ ගත්තොත් එීම තව එකක් තියෙනවා, දුටිය කම්ම නිදාන සූත්‍රය කියලා. ඒකේ පෙන්නන්නේ යම් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේ තියෙන යම් චන්දරාගයට හේතු වෙන, කියන්නේ ඇලීමට ගැටීමට හේතු වෙන යම් දේවල් තියෙනවා. අරමුණු, ප්‍රිය අරමුණු, අප්‍රිය අරමුණු කියලා මේ දේවල් ඇසකරනාසේ දිවකයට ගැටෙනකොට ඒවට ඇලීමෙන් ගැටීමෙන් භාවිතා කරන නම් මොකද වෙන්නේ? ඔහු කර්ම නිදන් කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඇලීමෙන් ගැටීමෙන් තොර භාවිතා නොකර ඒවා බැහැර කරන පුද්ගලෙක් නම් එයා කර්මක් ෂේ කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඊට මේ ජීවත් වෙනකොට තමයි කර්ම රැස් කරන්න, ජීවත් වෙනකොට තමයි කර්මක් ෂේ කරන්න ඕන. නැතු අපිට අර මොකද්ද භාවනා කරන්න පැයි භාවනා නොකරන්න පැයි 23යි කියලා දීලා තියෙනවනේ. ඒ වුණත් එහෙම මොකද වෙන්නේ? ඒ වෙලාවට කර්ම යට මේ කෙලෙස් යට ගිහිල්ලා තියෙනවා, අනිත් වෙලාවට කෙලෙස් ඉස්මතු වෙලා තියෙනවා. බුදුහාමුදුරු කියන්නේ නිින්ද හැරෙන්නට අනිත් හැම වෙලාවෙම භාවනා. පොත කොයි වෙලාවද එන්නේ කියලා දකින්න බෑනේ මේ කර්ම. ඒක පුණ්‍ය කර්ම වෙන්න පුළුවන්, පාප කර්ම වෙන්න පුළුවන්, ධානා කර්ම වෙන්න පුළුවන්. මේ මේ ඉදිරිපත් කියන පරිමාසන සූත්‍රයේ තියෙනවා කොහොමද කර්ම රැස් වෙන්නේ? මම ආකාර කීපයකට පැහැදිලි කරන්නේ. අවිජ්ජාගත යම් බික්වේ පුරුෂපුද්ගලෝ පුඤ්ඤංචේ සංකරං අபிසංකරොත් පුඤ්ඤූපගත හොතු විඥාන, අපුඤ්ඤංචේ සංකරං අபிසංකරොත් අපුඤ්ඤූපගත හොතු විඥාන, අනෙන්ජංචේ සංකරං අபிසංකරොත් අනෙන්ජූපගත හොතු විඥාන. අවිජ්ජාගත යම් බික්වේ පුරුෂෝ අවිද්‍යාවිනුක්තෝ පුද්ගලයා. අවිද්‍යාව කියන්නේ නොදැනීම කියන එකනේ, ලෝකේ යථාර්ථ ස්වභාවය, යථාර්ථය කියන එක දන්නේ නැහැ කියන එක. තව විදිහකට ගත්තොත් මෙන්න මේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි, මෙතන ස්කන්ධ පංචයේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. මේක ඇලීම ගැටීමේ තියෙන එකක් නෙවෙයි, අරමුණු අරගෙන ක්‍රියාත්මක වීමක් හෝ අත්හැරීමක් තියෙන්නේ. මෙන්න මේ විදිහට අවබෝධයක් නැහැ යාට. ඒ අවබෝධය නැති හින්දා මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් යුක්ත පුද්ගලෙක් කියලා කියනවා. අවිද්‍යාවෙන් යුක්ත පුද්ගලයා මොකද කරන්නේ? එක්කෝ පුඤ්ඤංචේ සංකරං අபிසංකරති. පුණ්‍ය කර්මයන් රැස් කරලා අනාගත විපාකයක් මේ විපාක දෙන්න අවශ්‍ය හේතු සකස් කරනවා. පුණ්‍ය කර්මයන් කරලා. අපුඤ්ඤංචේ සංකරං අபிසංකරති. අපුණ්‍ය අபிසංකර නැත්තම් පාප කර්මයන් රැස් කරනවා. අනෙන්ජංචේ සංකරං අபிසංකර නැත්තම් ධාන කුසල් රැස් කරනවා. රූපාවචර අරූපාවචර ධානය. පුඤ්ඤංචේ සංකරං අபிසංකරති පුඤ්ඤූපගත හොත විඥානං. ඒ කියන්නේ පිනට උපගත වෙනවා. උපගත වෙනවා කියලා නේකට හුරු වෙනවා වගේක් වෙනවා කියන එක. හරියට මෙන්න මේවා අපි තනකෝ. දැන් ඔබට සතෙක් මරන්න කිව්වොත් එහෙම එකපාර මරන්න බෑනේ. ටික කාලයක් ඔක කරන්න දුන්නොත් එහෙම මොකද වෙන්නේ කියලා බය කියන එක නැති වෙනවා, සාමාන්‍ය වෙනවා ඒක. එතකොට මොකද වෙන්නේ? ලේසියෙන් මරන්න පුළුවන් වෙනවා. ඒකේ හිත හුරු වෙනවා කියන එක. දැන් මේ වගේ තමයි පව කරන කෙනාය මොකද වෙන්නේ? ඒක මුලින් මුලින් පව කරන්න ගියාට ඒක අදිමදි කර කර කරනවා. ඊළඟට ඒක හිත උපගත වෙනවා. හිත ඒ අනුව සකස් වෙනවා. ඒ ඔස්සේ තමයි අනාගතය සකස් වෙන්නේ යාගේ ඊළඟට. පවට උපගත වෙනවා කියලා කියන්නේ පිනට උපගත වෙනවා කියලා කියන්නේ යහපත් කර්ම කරන කෙනාය මොකද වෙන්නේ? යහපත් සිතුවිලි තමයි 15 15 දෙන. හැබැයි ආ කර්මක්ෂය කළා නැහැ. මොකද ධර්මයේ තේරුම් ගන්න නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පිනට අනුව තමයි හිත අනාගති සකස් වෙන හැම වෙලාවෙම. ධ්‍යාන කුසල් වඩපු කෙනා මොකද වෙන්නේ? හැම වෙලාවෙම ධ්‍යානය තමයි ප්‍රගුණ කරන්නේ ටිකටම ටිකටම. ඒතර මොකද ධ්‍යානය අනුව තමයි යාගේ හිත සකස් වෙලා තියෙන හිත මේ සැරිසරන්නේ. ඒ ඔස්සේ අනාගතයේ ධ්‍යානය අනුව ඔස්සේ තමයි කර්ම රැස් මේ මේ විපාකය දෙන්නේ අනාගත. අවිද්‍යාව හේතු. ඒක නොදැනීම කියන එක මේ ක්‍රියාවලිය කියන එක. ඒකයි කියන්නේ අපි නැවත නැවතත් ඔබට කියන්නේ භාවනා කරන කෙනෙක් බණහල තේරුම් ගන්න ඕන. මනහල තේරුම් ගන්න නැතු මොකක් හරි කරොත් එහෙම මොකද වෙන්නේ? ඒක හරියන්නේ නැහැ. මොකක් හරි කරන එකක් නේද ලේසියනේ. ඉතින් ඔබට පෙන්වන්න පුළුවන් කිසිම තැනක අත පිටකේ බුදුහාමුදුරුවෝ භාවනා කෙරෙව්වා කියලා ඔක්කාර පීස එකතු කරගෙන නැහනේ. අන්න මම බණ කියලා තියෙනවා, අන්න රුක්මුල් සේනාසන තියෙනවා, ගිහිල්ලා වැඩේ කරගන්න. ඒ මොකද එහෙම නැත්තේ එතන? නැත්තේ බුදුහාමුදුරුවෝ එහෙම කරවල නැති හින්දා. බුදුහාමුදුරුවෝ කරේ මොකද? මාර්ගය පැහැදිලි කරලා දුන්නා, තේරුම් ගත්ත කෙනා මාර්ගය අනුගමනය කළා, ප්‍රතිඵල ලබා ගත්තා. අවිද්‍යාව තමයි මෙතන මුල් වෙලා තියෙන්නේ, නොදැනීම කියන එක. අර අවිද්‍යාව මූලික අදිරේ කඩන එක තමයි බණින් කරන්නේ. සක්කාය දිට්ඨි කඩනවා කියන්නේ. සක්කාය දිට්ඨි කියන්නේ දෘෂ්ටි, වැරදි දෘෂ්ටි අයින් කරනවා කියලා කියන්නේ බණහාලා මේ මාර්ගය හරියට තේරුම් ගන්නවා කියලා. දැන් ඔබගෙන් උදාහරණයක් ගත්තොත් ඔබ උපතින්ම කවුරුවත් මම හිතන්නේ නැහැ මේ බොහොම කලාතුරකින් අරනවා උයන්න පුළුවන් වෙලා ඉපදෙන්නේ නැහනේ. මොකද කරන්නේ? අම්මගෙන් හරි දන්න කෙනෙක්, ආච්චි අම්මගෙන් හරි දන්න කෙනෙක්ගෙන් අහලා මොකද කරන්නේ? ටික ටික හුරු වෙනවා. ඒක අහලා බල්ලා මේවා කරලානේ හුරු වෙන්නේ. වැඩ ඉගෙන ගත්තට පස්සේ මොකද තනියම හොඳට කරන්න බෑ, ඊටත් වඩා හොඳට කරන්න පුළුවන්. ඒ වගේ තමයි බණෙන් කියනවා මෙන්න මෙහෙම මෙහෙම කරන්න කියලා පැහැදිලි කරනවා. භාවනාවේ මොකද මේක ප්‍රායෝගික කරන් යනවා.
වරියමසන සූත්‍රයේ මේ පරිසම්පදි අංග 12 සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. කොහොමද වෙන්නේ වෙන්නේ කියලා මෙහෙම කල්පනා කර කර එන එකක් පෙන්වන්නේ. අන්තිමට පෙන්නනවා අවිද්‍යාව මූලික වෙලා මේ පුණ්‍ය අපුණ්‍ය ධානය කියන කර්මයන් දැස් කරනවා. ඒතර මෙයාට යම් බණහල විද්‍යාව පහළනොත් මොකද වෙන්නේ? විද්‍යාව පහළ වීම හේතුවෙන් මෙයා පුණ්‍ය කර්ම රැස් කරන්නෙත් නෑ. පාප කර්ම රැස් කරන්නෙත් නෑ. ධාන කර්ම රැස් කරන්නෙත් නෑ. රැස් කරන්නේ නෑ කියලා කියන්නේ අනාගත විපාකයක් නෑ කියන එක. දැන් බුදුවරයෙක් රහත් වුණා කියලා කර්මක් සම්පූර්ණයෙන් කර්ම රැස්වීම කියන එක අයින් කරලා තියෙනවා. අකුසල මූල සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා තියෙනවා. ඒ හින්දා කර්ම රැස්වීමක් නෑ අනාගතයේදී. ඒකට බණ තේරුම් ගන්න ඕන. නම් මේ කර්මය කියන එක පුළුල් අර්ථයකින් ගන්න එක අපිට සාමාන්‍ය අර්ථයෙන් ගන්න එකක් නෙමෙයි. කර්මං ක්ෂය කිරීමේ කියලා කර්මයක් තියෙනවා. කර්ම රැස් වෙන ක්ෂය වෙන විදිහ තේරුම් ගන්න නම් මුලින්ම ඊළඟට කර්ම ක්ෂය කරන්න පුළුවන් වෙනවා. දැන් මොන බණෙන් කිව්වත් ඇත්තට මේක තමයි අය කියන්නේ. දැන් අන්නකෝ මේ අවිද්‍යාව කියන එකට තේරුම දෙලා තියෙන චතුරාර්ය සත්‍ය නොදැනීම කියලානේ. ඒ චතුරාර්ය සත්‍ය කියලා ඒක ගන්නකොට අපි සරල අර්ථයෙන් තමයි ගන්න. ස්කන්ධ පහට මේ ගලපලා නෙමෙයි අපි දකින්නේ පුද්ගලෙක් තුල. දුක කියන්නේ මොකද්ද? මේ වායසට යන එක ලෙඩ වෙන එක තමයි බොහෝතරයක් දෙනා විස්තර කරනනේ. ඒකට තණ්හාව කියලා වෙනවා, නිවන කියලා අනාගතේ ලබන්න තියෙන එකක් වෙනවා, අරහත්ාගම මාර්ග අනුගමනය කරන්න ඕන කියලා. සීල සමාධි ප්‍රඥා කියලා අනාගතේ නිවන් දකින්න ඕන මාර්ගයක් වෙනවා. ඇත්තටම ඒක ස්කන්ධ පහක් ඇතුළේ සිද්ධ වෙන චතුරාර්ය සත්‍ය. බලන තේරෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය පළවෙනි අංග දෙක ක්‍රියාත්මක හැම වෙලාවෙම. මොහොතක් මොහොතක්. බලන තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය අන්තිම අංග දෙක ක්‍රියාත්මක වෙනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනකොට පැහැදිලි කරන් කියලා මේ දුක්ඛ සත්‍ය පෙන්වනවා. අන්තිමට මොකක්ද තියෙන්නේ? සංකිට්ඨේන පංච උපාදානක් අන්දා දුක්ඛ. මොකද සමහර සූත්‍ර විතරයි ඔය ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා තියෙන්නේ. සමහර සූත්‍ර වල තියෙන ත්‍රිපිටකයේ තියෙන උරුමකට බලන්න පුළුවන්. කතමංච බික්කවේ දුක්ඛං අරි සත්‍යං කියලා හල බුදුහාඳුර මොකද්ද මහන්නේ? මේ දුක්ඛ අරි සත්‍ය කියන්නේ කියලා කෙලින්ම කියන පංච උපාදානස්කන්ධ. මහන්නේ මේ දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. අයි ජාති ද්වාර ගැන කතාවක් නෑ එතන. එතන පංච උපාදානස්කන්ධේ දුක නම් ඒකට ඇති වෙන්න හේතුව මොකක්ද? තණ්හාව කියලා බලන. එහෙම නැත්නම් උපාදානයි. එතන පෘථග්ජනය ඇතුළේ මේක තමයි කියන්නේ. මොකද්ද? පංචස්කන්ධ හට ගන්න පංචස්කන්ධ උපාදානය කරන පංච උපාදානස්කන්ධ. එහෙම නැත්නම් දුක් ඇති කර ගන්න. දුකට හේතුව ඔස්සේ දුක් ඇති කර ගන්න. තේරුම් ගත්ත එක නම් මොකද කරන්න ඕන? පංච උපාදානස්කන්ධේදී උපාදානය බැහැර කළා පංචස්කන්ධ බලන මට්ටමට පත් කර ගන්න. ඒ කියන්නේ මොකද? ආරෂ්ඨායි මාර්ගය නැත්නම් අනුගමනය කරන්න ඕන කියලා පෙන්නනවා. මොකක් හරි මාර්ගයක් අනුගමනය කරන්න ඕන ඒකට. ඒතර තේරුම් ගත්තේ නැති කෙනා තුළ පළවෙනි අංග දෙක ක්‍රියාත්මක වෙනවා. තේරුම් ගත්ත කෙනා තුළ අන්තිම අංග දෙක ක්‍රියාත්මක වෙනවා. ඔය චතුරාර්ය සත්‍යෙ හැම එකම ගලපන්න පුළුවන්. දාන්න පුළුවන්. දැන් කර්මක් ෂේ කිරීම කියන එක ගන්නකෝ. චතුරාර්ය සත්‍යෙ පළවෙනි දෙක ගත්තොත් එම වැරදි පැත්ත නෙමෙයි. එතකොට ඒක කර්ම රැස් කිරීම කර්ම. දෙවෙනි අංග දෙකෙන් පෙන්නන්නේ කර්මක්ෂය කිරීම කියන එක. කියන්නේ සමුදය සත්‍ය කියලා කියන්නේ කර්ම රැස් කිරීම, පුණ්‍ය කර්ම, පාප කර්ම, ධ්‍යාන කර්ම. සමුදය සත්‍ය කියලා කියන්නේ මාර්ග සත්‍ය කියලා කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය කියන එක. පටිච්චසමුප්පාදේ ගන්නකෝ. සමුදය සත්‍ය කියලා කියන්නේ අනුලෝම පටිච්චසමුප්පාදේ. මාර්ග සත්‍ය කියලා කියන්නේ පටිලෝම පටිච්චසමුප්පාදේ. එහෙනම් බොජ්ජංග ගන්නකෝ. බොජ්ජංග කියන්නේ විරුද්ධ කාමාංගනේ. කාමාංග කියලා කියන්නේ සමුදය සත්‍ය. බොජ්ජංග කියලා කියන්නේ මාර්ග සත්‍ය කියන එක. තිලක්ෂණේ ගන්නකෝ. නිට්ඨ සුඛාත්ම කියලා කියන්නේ සමුදය සත්‍ය. අනිත්‍ය දුක්ඛනාත්මය කියලා කියන්නේ මාර්ග සත්‍ය කියන එක. සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ මාර්ග සත්‍ය. අසිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ සමුදේ සත්‍ය. તો සතිපට්ඨානේ වඩනවා කියන්නේ ආයි මොකක්ද? ආයි ගත්තොත් මේ මාර්ග සත්‍ය තමයි මෙයා වඩන සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. ඒකනේ බුදුහාම කියන්නේ ඔක්කොම තේරුම් ගන්න එකක් තේරුම් ගන්න කියලා. කියන්නේ ඔක්කොම එකට ගලපන්න පුළුවන් එකට එකට කරේ. તો මේ කර්මයාස්ත්‍රෙන් කෙනෙක් තේරුම් ගත්තොත් එහෙම. එහෙම සමාන කට්ටියකට අමිලා තියෙන ඒ කට්ටිය කියන්නේ අපිට වැඩිපුර තේරෙන මේ කර්මයේ සම්බන්ධයෙන් කාරණා. ඒ හින්දා අපි මේ කර්මං ක්ෂය කිරීමේ කර්මයේ ඔස්සේ තමයි ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ කියලා. ඒකත් හරියට කර්මක්ෂය කිරීමේ කර්මයේ ඔස්සේ මාර්ගය වඩාගෙන යනකොට අනිත්‍යත් වැඩි වෙනවා ඉබේටම. එතකොට ඒවා හැම එකක්ම වඩන්න ඕන එකක් එහෙම නැහැ. එසා අපි හොඳින් බණ අහලා තේරුම් ගන්න ඕන මේ අවිද්‍යාව නැත්තම් මේ තණ්හා වාදී දේවල් හින්දා තමයි කර්ම රැස්වීම සිද්ධ වෙන්නේ. ෂේ කරන්න නම් මොකද කරන්න ඕන? මේ ස්කන්ධ පංචකේ ක්‍රියාවලිය ඔස්සේ ස්කන්ධ පහෙන් පහට
මෙකරතමාර සියවීර ප්‍රඥාවන කියලා කියන්නේ දැන් මේ භාවනාවතම ඇතින දෙන්නේ අවබෝධය තුළ. අමුතුවෙන් අපි අර ඉඳන් කරන භාවනාවක් මෙතන සිද්ධ වෙන්නේ අසකනනාසේ දිවකය ඔස්සේ අරමුණු කරනකොට මොකද වෙන්නේ? අපි මේ භාවනා කරන්නේ මොන භාවනාවද? විදර්ශනා භාවනාව, කර්මක්ෂය කිරීමේ භාවනාව, රැස් කිරීමේ භාවනාවක් නේ. දැන් තේරෙන අධික නම් මොකද කරන්නේ? කර්මක් රැස් කරන එක තමයි කරන්නේ. දිගින් දිගටම දිගින් දිගටම දැන් කර්ම රැස් කරන එක වෙනුවට කර්මක්ෂය කිරීම යන්න ඕන දිගටම. නින්ද හරිනේට අනිත් හැම වෙලාවම අපිට මොකද වෙන්නේ? අසකනනාසේ දිවකය ඔස්සේ අරමුණු ගැටෙනවා. පරණ ප්‍රොද්ද තියෙන අපේ සංකල්පත් එක්ක මොකද වෙලා තියෙන්නේ? අපි ඇලීමෙන් ගැටීම තමයි මේ අරමුණු භාවිත කරන්නේ. අරමුණු භාවිත කරනකොට ඇලීම ගැටීම කියන එක මොකද වෙන්නේ? ඒක අපේ සිද්ධියක්. බාහිර දේවල් වල තියෙන එකක් නෙවෙයි. මොකද එකම දේ දැක්කට 10 දෙනෙකුට එකම සිතුවිලි ඇති වෙන්නේ 10ක. ඒක මොකද? අපි එක එක ගැන ගොඩනගාගත් සංකල්ප ඔස්සේ මේක ඇති වෙන්නේ. දැන් බනහල මේක තේරුම් ගත්තට පස්සේ බාහිර දේවල් වල වටිනකමක් නැහැ කියලා තේරෙනකොට බන තේරෙනකොට තමයි අත්හැරීම සිද්ධ වෙන්නේ ඉබේම. ඒ බලෙන් කොච්චර සමාලෝ අත්හරින්න හදුවත් බෑනේ. දැන් ඕන තරම් ඔබේ ජීවිතවල උදාහරණ ඇති. මම මේ කරන්නෙම නැහැ කියලා හිතියර මොකද වෙන්නේ? දැන් තේරුම් ගන්න මේ කරන්න නැතුව ඉන්න හදන්නේ. කරන්නේ නැහැ කියලා හිතියර මොකද වෙන්නේ? ඒක වෙලාව කරන වෙලාවට පස්සේ මොකද වෙන්නේ? අර අවබෝධයෙන් තොරව මෙයා නොකර ඉන්න හදන හින්දා අර කිබෙම සිද්ධ වෙනවා. අවබෝධ වුණත් මොකද වෙන්නේ? අර තියෙන වටිනාකම අයින් වෙලා ගියොත් මොකද වෙන්නේ? අයි බලෙන් මම කරන්නේ නැහැ කියලා මේ උත්සාහ කරන්න ඕනේ. එයාගේ අර වටිනාකම නැතුණාට පස්සේ කරන්න හිතුණත් කරන්න අවස්ථාවක් ආවත් නොකරත් තැල්ල යනවා. නේ විවිධ උදාහරණ ඇති ඔබේ ජීවිතේ ඔබේ අත්දැකීම් තිය මතක් කරගන්න. ඉතින් අවබෝධය තමයි හැම වෙලාවෙම වැදගත් වෙන්නේ. සහ කරන්න වැඩක් තියෙන බුදුදහමේ කර්ම රැස් වෙන ෂේ වෙනිතිය තේරුම් අරගෙන අවිද්‍යාව තුළ තමයි කර්ම රැස් වීම සිද්ධ වෙන්නේ. ඒතර පිම්පව ධාන කියන තුනම කර්ම රැස් කිරීම. කර්මක්ෂය කිරීම මෙහෙම නෙමෙයි. කර්මක්ෂය කරන්න ඕන නම් මේ පිනක්ෂය කරන්න ඕන, පවක්ෂය කරන්න ඕන, ධානයක්ෂය කරන්න ඕන. පින්ෂය කරන්න ඕන කියලා කියන්නේ පින් කරන්න එපා කියන එක එහෙම නෙමෙයි. පිනේ වැරද්දක් තියෙන මොකද්ද අපි? ලෝභ මෝහ කියන එක පිනේ තියෙනවා. පවේ දවස මෝහ කියන එක තියෙනවා. ඈ ධාන කුසල් වල ලෝභය කියන එක වෙනත් ආකාරකින් සහ මෝහය කියන එක තියෙනවා ඊටු වෙලා. ලෝභ දවස මෝහය ඊටු වෙලා තියෙනවා. ඒකට කර්මක්ෂය කිරීම කරන කියන්නේ කර්ම රැස් කිරීමක් කරන සිද්ධ වෙන්නේ. බණසා තේරුම් ගත්තක නම් මොකද කරන්න ඕන? මෙන් මේ රැස් වෙන ෂේවිනිය තේරුම් අරගෙන ස්කන්ධ පංචකයේ ක්‍රියාවලිය තේරුම් අරගෙන ඒ අරමුණු ගැටෙනත් එක්ක සිය වීර ප්‍රඥාව කියන දේවල් භාවිතා කරලා කර්ම රැස් වෙන නොදී සමාන මේක 100%ක් කරන්න බැරි වෙන්න පුළුවන් කියන එකට එක ආරම්භ කරන්න ඕන. මට දැන් වයසයි, මට දැන් කරන්න වෙලාවක් නැහැ, මම දැන් රස්සාවක් කරනවා, මම දැන් විවේකීන කියලා හිත හිත හිටියොත් මොකද වෙන්නේ අනාගතේට? හැම වෙලාවෙම නෑ, දැන් ආරම්භ කරන්න කියන එක වෙන්න. සමහරට ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. මම පටන් ගත්ත තැන වෙන්න පුළුවන්. ඒනොත් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ මට්ටමේ ඉඳන් තමයි අනාගතේට යන්නේ අපි හැම වෙලාවෙම. අද ආරම්භ කරොත් මේක තේරුම් අරගෙන මම මේක කරන විසක් පොහොය දවසේ බුදුවරයෙක් පහළ වුණා කියන්නේ මේක තමයි. බුදුහාමුදුරු මේක පැහැදිලි කරලා තියෙන්නේ. අනාගත බුදුරෙක් පහළ වෙනකන් ඉන්න කියන්නේ, මෛත්‍රී බුදුහාමුදුර දැකෙන්න කියන්නේ. දැන් ලැබෙච්ච භවය උත්සාහ කරන්න. අය අනාගතේ හම්බෙයිද නැද්ද? මනුස්ස භවයක් ආයි කොච්චර කාලයකට? අපාගත වුණොත් එමයයි ගොඩේමක් නැහැ සෑහෙන කාලයකට. සම මේ විසක් පොහොය දවසේ මේ දේශනාව සවන් දීලා ඔබ තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න, ලැබෙච්ච අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන මේ ස්කන්ධ පංචක ක්‍රියාවලිය තේරුම් ගන්න, කර්ම රැස් වෙන ෂේවනිදී තේරුම් අරගෙන ඒ ඔස්සේ කර්මාක්ෂය කරලා අඩුමතරමේ ආරම්භක පියවරටවත් ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරන්න කියන කාරණා මතක් කරනවා. ඉතින් ඒ කාරණා මතක් කරමින් කාල වේලා ගත වෙලා තියෙන හින්දා අදරත් මේ දේශනාව අනිමාටපත් කරනු ලබනවා. ඉතින් ඉදිරියටත් මේ දේශනාවන් සවන් දීලා අපි විද්‍යාකාරයෙන් පැහැදිලි කරන කොහොමද මේ බුදුහාඳුනගේ මාර්ගය කියන එක, නිවැරදි මාර්ගය කියන එක එකක් තේරුම් අරගෙන ඒවත් පිළිපැදලා ප්‍රායෝගිකව නිවන් මාර්ගය තුල ගමන් කරලා ඒ ප්‍රතිඵල ලබා ගන්න තමාන්ට මේ සැනසීම දැනෙන්න ගන්නවා. ඒ මාර්ගේ ගමන් කරන ඒ සැනසීම ලබා ගන්න මැරලා නෙවෙයි අනාගතේ නෙවෙයි ජීවිතේට ධර්මයේ මේ මොහොත තුල එසැන්සියම ලබා ගන්න කියන කාරණා මතක් කරමින් මේ දේශනාවත් ඒ සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවක් කරමින් අදත් මේ දේශනාව නිමාටපත් කරනු ලබනවා. හොඳයි, අද දවසේ අපිට ඊළඟට යොමු වෙන්න තියෙන්නේ මේ දේශනාව සඳහා සදහැබර දායකත්වයේ දරපු දායක පින්නතුන්ගේ දායකත් අරමුණු කිරි. ඉතින් දායකත්වයේ දරපු පින්නතුන් අද දේශනාව සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් සුබුරුදු පරිදි අද දවසෙත් මේ දේශනාව සඳහා දායකත්වය ගැන කටයුතු කරන්නේ එඳ වගේම පොය දවස් විකාශ වෙන මේ දේශනාවන් සඳහා ධර්ම දානි අරමුණු කරගත් ධර්මකාමී සහෝදර සහෝදරයන් සහ දූදරුවන් පිරිසක් විසින් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ අරමුණු අතර පවතිනවා මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දානයේ සංසාර රෝගය තරණය කිරීමට වීරවන්ත වන්නා වූ ධර්මකාමී පින්නතුන්ට සද්ධර්මාලෝකයක් වේවා.
අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ තුල අන්තර්ගත ඕගතරණ ප්‍රතිපදාව සරල විචිත්‍රවත් විවරණය කරමින් ලැබෝ මිනිසත් බව සුලම නිවීමේ සුවේ විඳීමට සවන් දෙන සියලු ධර්මකාමින් පෙළගැස්සූ සියල්ලන්ට පූර්වාදර්ශීව නිවෙනින් නිවිය ගියා වූ කෑගල් පුස්සල ශ්‍රී පුණ්‍යෝදය ආරාමාධිපතිය වැඩවිසු බුද්ධානුමත ධම්මකථික අතිපූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මංශ මහා යතිවරණන් වහන්සේට ශීෂ ප්‍රණාමයෙන් පුදන්නා වූ උපහාර පූජාවක්ම වේවා. ශ්‍රී සද්ධර්ම දේශනාව සිදු කළා වූ ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ වන පූජ්‍ය මහදනීය ධම්මමූර්ති ස්වාමීන් වහන්සේටද මෙවැනි ශ්‍රී සද්ධර්ම දේශනාවන් ඉදිරියටත් සිදු කිරීමට දුක් නෝගී සුවපත් භාවයේද චිරජීවනයේද ලැබේවා. ඉහාත්ම වශයෙන්ම නිර්වාණ සුවයට පත්වීමට මෙම පුණ්‍යශක්ති හේතු වාසනා වේවා. මෙම ශ්‍රී සද්ධර්ම දේශනය ශ්‍රවණය කළා වූද ධර්මදානමේ පින්කමට අතහිත දුන්නා වූද සියලු පින්වතුන් වෙත ධර්මාබෝධය ලැබේවා. ලැබෝ මිනිසත් භවය තුළම නිර්වාණ සුවයට පත්වීමට මෙම ධර්මදානමේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාන් පතින ප්‍රාර්ථනාම් පරිදි මේ ධර්ම දේශනාව මේ ධර්ම දාණය අපවත් දාලා අපගේ නායක ස්වාමීන් වහන්සේට උපහාරයක් පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්ව දරුවා සමරත් ධර්ම දේශනාව සවන් දුන්නා වූ සමටත් මේ ධර්ම දේශනාව සවන් දීමෙන් ලබාගත් අවෝදේ බුදුන් වහන්සේ වදාළා වූ කර්මක්ෂය කිරීමේ කර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා උපනිෂ්ඨ්‍රවියක් කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ ප්‍රාර්ථනා කරමින් හැම දිනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං